சீமாவின் இஹா தேசபாலன். ஐபோவன் சுப சந்தியாவாக். சீமாவின் இஹா தேசபாலனே சலகுனு தபன சலகுனு சமுகி அதத் ஒப வித்துகர் கண்ணா. அதத் சலகுனுடமா என்னே தனியும நோவே மகே மித்ரான் தேதனா சமக ரங்கனந்த சில்வா சிட்னவா அப்படி ஹந்தனா கண்ணு ரங்கன சுப சந்தியாவாக். சுப சந்தியாவாக சுதேவா. இத் சமகின்ம விமல் கேட்டிப்பே ஆராய்ச்சி விமல் சுப சந்தியாவாக. சுப சந்தியாவாக. இதுதுணி அப்ப திதனா சமக அத சலகுனஹி தேசபாலன சலகுன தவன்னே கவுருந்த அதுனா கண்ண பிரஜாதந்திரவாதி பக்ஷே நாயக ஃபீல்ட் மார்ஷல் சரத் ஃபோன்சேகா மகதா. ஐபோவன் சுப சந்தியாவாக கூப்பிடுவான். அப்ப தேசபாலன சலகுன தபன்னட சூதனாம் வெமு ஆரம்ப கரமு. சலகுன தேசபாலன வெடசட்டான துல ஒப கெமத்தி ஒபட பிரஜாதந்திரவாதி பக்ஷே நாயக்கியா கீனவட்டது ஃபீல்ட் மார்ஷல் சரத் ஃபோன்சேகா கீனவட்டது. பிரஜாதந்திரவாதி பக்ஷே நாயக்கியா கீனவட்ட மங்க கெமத்தி. நமுத் இதின் ஏக நமக் நெவேனி தெகம தால கிவட்ட பிரச்சனையக் நே. தெகம தால கிவட்ட பிரச்சனையக் நே. பிரஜாதந்திரவாதி பக்ஷே நாயக ஃபீல்ட் மார்ஷல் சரத் ஃபோன்சேகா. காரணம் தெகம எகத்துனத் ஹொந்தாய் கீன கே தமாய் ஒபதுமா கியன்னே. மெதிவரண கிஹிபேகட ஒபதுமா இதிரிபத் துனா. ஏ மெதிவரண வல்தி விவித 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 பிரதிபல ஒபதுமா லபாகத்தா. ஏ பிரதிபல சமக மேவன விட குமன தக்சேரு ஒகது ஒபதுமா சிரின்னே. மம பலமுன் மே இதிரிபத் வெச்ச மெதிவரண ஏத் எக்கம சதான கதா கரோத் அதுலத் கல்லா 2010 ஜனாதிபதி வர்ணே. එතකොට ඒ ජයග්‍රහණය ඒ මැතිවරණය ජයග්‍රහණය කරා කියන මතය අපි තදිරම ඉන්නවා. එදත් හිටියේ අදත් ඉන්නවා ඉදිරියටත් ඉන්නවා. ඔබතුමා තවමත් ඒ තැන ඉන්නවද? ඒ මතය අනිවාර්යෙන් ඉන්නවා. ඒ ජයග්‍රහණය අපෙන් කොල්ල කෑවා. අපට පහර දීලා ගණන් කිරීම මැදිස්ථාන වලට පහර දීලා නියෝජිතව එළවලා ලබාගත් ප්‍රතිඵලයක් නිසා අපි ඒ ප්‍රතිඵලය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ 141ක තමයි ඡන්ද ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ. ඊට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔබට ලැබුණා කියන තැන තවමත් ඔබ අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරපු සියලුම දිස්ත්‍රික්කවල ගණන් කිරුවේ මධ්‍යස්ථාන වලට පහර දුන්නා. රාත්‍රී 12 වෙනකොට අපි ඒ නියෝජිතව කවුරුවත් හිටියේ නැහැ. අනුරාධපුරේ, මාතලේ, ගම්පහ, කුරුණෑගල ඒ වගේ. එතකොට ප්‍රතිඵලය නීතිය අනුකූල නැහැනේ අනිවාර්යෙන්ම. ඒක ගණන් කරලා නියෝජිතවට ගහලා එලවලා ගණන් කරලා ලියා ගන්න ප්‍රතිඵලයක් නීතිය අනුකූල නැහැ. ඒ නීතිය පැත්තෙන් අපට ලැබුණ වාර්තා අනුව අපි ඒ ස්ථානවල ඉතාම ඉහළ ජයග්‍රහණය සනිටුහන් කරමින් හිටපු අවස්ථාවල තමයි ගහලා එලවල තියෙන්නේ. ඉතින් ඒ ප්‍රතිඵලය අපි පිළිගත්තේ නැහැ, අපි පිළිගන්නේත් නැහැ. ඒ මැතිවරණයේ ලැබුණ ජනතා ප්‍රතිචාර, ඒ මැතිවරණයේදී අපේ ජනතා රැලි තිබිච්චාගේ තිබුණු ප්‍රතිචාර, ඒ ප්‍රතිචාර වලින් තුනේ එකක්වත් මම දැක්කේ නැහැ මේ පාර. හොඳයි, ජනාධිපතිවරණයේ අපි 2010 2010 අමතක කරපු රංගන මට මොහොතක් තියෙනවා. 2010 අමතක කරලා අපි පසුගිය මහමැතිවරණයට එමු. පසුගිය මහමැතිවරණය ඉතාමත්ම සාධාරණ මැතිවරණයක්, ඉතිහාසයේ පැතුරු සාධාරණ මැතිවරණ හැටියට දේශ විදේශ නිරීක්ෂකයන් සඳහන් කරා. හැබැයි එහිදී ඔබම තර්ක කරන, ඔබේ පක්ෂයේ තර්ක කරන ඡන්ද 28-10 ලැබෙන්නේ. ඔව්, ඒ මැතිවරණයේදී අපි දැක්කා අපි ඊට වඩා මැතිව ඡන්දයක් අතේ තියාගෙන තමයි පක්ෂයේ නාම යෝජනා දුන්නේ. අපි විශ්වාස කරනවා පළාත් සභා ඡන්දවලදී අපට ලැබුණ ප්‍රතිඵල අනුව ඊටත් වඩා ඉතාම දක්ෂ ලෙස කැපවීමෙන් උපරිම ඊට වඩා දක්ෂව දාලා අපි මහමැතිවරණයට ආවේ. ඉතින් අපි දැනගෙන හිටිය අපට ඡන්දයක් තිබුණා කියලා. ඒ ඡන්දය අරන් තමයි අපි ජනාධිපතිවරණයට ගිහිල්ලා උපකාර කරෙත්. මහමැතිවරණයේදී අපි දැක්කා මේක දීර්ඝ උත්තරයක් මං හිතන්නේ. අපි මේ උත්තරේ සම්පූර්ණයෙන්ම නොදී තියාගන්නම් ඉදිරියට මේක තව උන්නාසලට ප්‍රයෝජනවත් වෙයි මේ උත්තරේ යම් කොටස්. ඒක ඔබතුමා අද මෙතන ප්‍රකාශ කරන්න කොටසයි කියන කාරණේ නෙමෙයි. නෑ නෑ, මේ මේ වැඩසටහන තුල වරින් වර මං හිතන්නේ මේ ওই මැතිවරණය ගැන අපිට කතා කරන්න වෙයි තව. ඒ ලැබුණ ප්‍රතිඵලය නිවැරදි, කිසිම දූෂණයක් නැති සාධාරණ මැතිවරණයක්. එතෙන්දී අපි දැක්කා අර පෝලරයිස් වෙච්ච ඡන්ද ප්‍රකාශක. පෝලරයිස් කියන්නේ අන්ත දෙකකට ජනතාව ඒක රාශි වුණු මැතිවරණයක්. ඒ තත්ත්වයට මැතිවරණය පත් වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පැවිණීම මත. ඔහු ඒ මැතිවරණයට නාවනම් සාමාන්‍ය ඡන්දයක් තිබ්බනම් ඔහු නැතුව, එවනම් අපට තිබුණ ඡන්ද අපි ගාව රැඳෙනවා වගේ අපට විශ්වාසයි.
පළාත් සභා ඡන්දවලදී ලැබුණ ඡන්ද අනුව ඔබ ඔබ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්මයාත් ඔය තර්කෙමයි කිව්වේ. දැන් ඔබතුමා කියන්නේ ජවිපෙට ඡන්ද අඩු වුණෙත් ඔබට ඡන්ද අඩු වුණෙත් එකම හේතුවක් හින්දා කියලා. මහින්ද රාජපක්ෂ කියන සාධක ඔබතුමා කියපු උත්තරේ මම ඇහුවේ නැහැ. ඒ හේතුවම කිව්වා කියලා ඔබතුමා දැන් කිව්වා. ඔව් මේ වැඩසටහනේදී කිව්වා. ඔව් අනිවාර්යෙන් ජනතා විමුක්ති පෙරමුණටත් ඒක බලපාන්න ඇති. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැරණි පක්ෂයක්. අපේ වගේ අවුරුදු 2කමාර පක්ෂයක් නෙමෙයි. අවුරුදු 45ක් පරණ පක්ෂයක්. ඒගොල්ලන්ට වෝඩ් බේස් එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂයටම ගොඩ නැගුණ ඡන්ද ශක්තියක් තියෙනවා. ඒ ටික පමණයි මම හිතන්නේ ඒගොල්ලන්ටත් ඉතුරු වුණේ. පා වෙන ඡන්ද තිබුණා නම් ඒවා ඒගොල්ලන්ටත් ලැබුණ නැහැ. අපට තිබුණේ වෝඩ් බේස් එකක් තිබුණ නැහැ. අලුත් පක්ෂයක් නිසා තවම ගොඩ නැගෙමින් තිබුණ ඡන්දයක් තමයි අපිට පක්ෂයේ තිබුණේ. ඒක ශක්තිමත් වෙන කාලයක් තිබුණ නැහැ. අවුරුදු 2කමාරක් කියන්නේ දෑවැන්ත පක්ෂත් එක්ක විසටන. නමුත් ඔබතුමාට මම කියපු කාරණේ කියන්නේ ඔබතුමා කියන 2010 දී 140කට වඩා ඔබ ගත්ත ඔබ ජයග්‍රහණය කරා කියන එක. හැබැයි ඒ තිබ්බ පරිසරය සහ අද පරිසරය වෙනස් කියන කාරණේ ඔබතුමා සඳහන් කරනවා. නමුත් 141ක ප්‍රමාණයෙන් අඩුම ගානේ 102ක් ඉතුරු වුණේ නැත්තේ ඇයි? 28000ට අඩු. ඒක තමයි මම කියන්න ගියේ. මෙතනට කියන්න අපට සම්පූර්ණ කරන්න දෙන්න උත්තරේ. පලස්සවා මැතිවරණලින් පස්සේ අපි හිතුවා අපට වැටුණා අපට ඇඟට දැනුණා අපට 106ක අතක ඡන්දයක් තියෙනවා කියලා පක්ෂයට එකතු වෙලා. නමුත් මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පැමිණීම සමග අර ජනාධිපතිවරණයේදී 2015 ජනාධිපතිවරණේ 162ක් ඒකරාශී වුණා එයා පරාද කරන්න හන්සෑ ලකුණ යටතේ. ඒ 162ම නැවතත් අපට දකින්න හම්බුණා මේ මැතිවරණයේදී. ජනතා විමුක්ති පෙරමුණේ 5ක් තිබුණා, දෙමළ ඡන්ද 5ක් තිබුණා, 152 ඒ 52 එකටම ගියා මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව. අපිත් එක්ක ජනාධිපතිවරණ වේදිකාවට ගියපු ඡන්ද නැවත අපි එක්ක ආවේ නැහැ. මොකද මෙතෙන්දී පොදු සතුරා හැටියට ජනතාව දැක්කේ, ඒ 162 ජනතාව දැක්කේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ඕන කියන තැන ඒගොල්ලෝ හුඟා දුරදුග හිතලා හුඟක් නම්‍යශීලී වෙලා එහෙම ඡන්ද පාවිච්චි කරන්නේ නැහැ ජනතාව. ඒගොල්ලෝ කෙලින්ම තීරණයකට බැස්සා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ඕනේ. අපි අර හංසයාගේ එකතු වුණා වගේ ඒ කට්ටිය එකතු වෙලා ඡන්ද දෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම එකතු වුණාම ඇත්තටම එතනින් ඉවත් වෙලා හිටිය මං විතරයි. හෙළවුරුමය, අර්ජුනලා, රාජිතලා ඒ ඔක්කොමත් එතනම හිටියා. හිරුනිගාලා වගේ අය. ඉතින් එතකොට මම විතරක් ඉවත් වුණාට මං හිතන්නේ ඡන්ද ප්‍රමාණය ඉවත් වෙලා මාත් එක්ක ආපහු ආවේ නැහැ. ඔබට එහෙම ඉවත් වෙන්න හිතුනේ ඇයි? ඔබේ අනන්‍යතාවය ගොඩනගා ගන්නද නැවත? අනිවාර්යයෙන්ම අපි අලුත් පක්ෂයක් නිසා අපි හිතනවා අපි අනන්‍යතාවයක් රැක ගන්න ඕන නම් මැතිවරණවලදී අපි අපේ අනන්‍යතාවය අරගෙන ඉදිරියට යන්න ඕනේ ජනතාව ඉදිරියට. ඊළඟට අපිට තව විශාලම ප්‍රශ්නය තමයි තිබුණ මගෙන් ඉල්ලීම ආවා. මට ජනාධිපතිතුමත් කතා කරලා කිව්වා අදහසක් තියෙනවද එකතු වෙන්න සංධානගත වෙන්න. එතුමා කිව්වේ නෑ බුලත්කොල එක්ක සම්දානගත වෙන්න කියලා කෙලින්ම. ඔතුමාට යෝජනාවක් වෙනවා කුරුණෑගලින් ඡන්දිල්ලන්න එක්සත් ජාතික පක්ෂය. ඡන්දිල්ලන්න කියලා එක්සත් ජාතික පක්ෂ නායකයා කරු ජයසූරිය මහත්මයා, කබීර් රෂීම් මලික් ඒ කට්ටිය ඔක්කොම එකට වාඩි වෙලා එක තැනකදී හම්බෙලා මට ආරාධනා කරා. ඒගොල්ලෝ එකතු වෙන්න කිව්වා. නමුත් මට දෙවුණු විශාලම ප්‍රශ්නේ තමයි මගේ සංවිධායකරු ඉන්න රට පුරා 250ක් පව. මේගොල්ලෝ අලුතෙන් දේශපාලනයට ආපු අය. ඉතින් මේගොල්ලොන්ගෙත් යම්කිසි බලාපොරොත්තු ආශාවල් තියෙනවා. අපි සන්ධානගත වුණා නම් උදාහරණයක් හැටියට මම එක උදාහරණයක් දෙන්නම්. මම හරි ඉස්සෙල්ලා කියපු කට්ටිය එක්ක අපි කතා කරනකොට මම කිව්වා සමහර දිස්ත්‍රික්කවල පමණක් මම ඕනනම් සන්ධානගත වෙන්න කැමතියි කියලා. අපි දුර්වල දිස්ත්‍රික්ක මං ගෝ රත්නපුරය, කෑගල්ල, පොළොන්නරුව වැනිත. ඒ කියනකොටමත් කබීර් රෂී මගේ මිත්‍රයා කියනකොටම කිව්වා කෑගල්ල නම් අමාරුයි ෆීල්ඩ් මාෂල්, මොකද අපේ සංවිධායකරු 9 ඉන්නවා, මුස්ලිම් එක්කෙනෙකුත් දාන්න ඕනේ, දෙමළ එක්කෙනෙකුත් දාන්න ඕනේ, එතකොට 11. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඒගොල්ලන්ටත් තිබුණා. ඒගොල්ලෝගේ පැත්තෙන් සාධාරණයි. අපි සංධානගත වුණා නම් මගේ අපේක්ෂකයෝ 250 මං හිතන්නේ ඕනනම් 7-8 දෙනෙකුට අවස්ථාව ලැබෙයි ඒ එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒක හන්දා එතෙන්දි මම කල්පනා කරේ මම පාර්ලිමේන්තු යන එක නෙමෙයි, අපට ආසන 5-6 7-8 ගැනීමේ බලාපොරොත්තුව ගන්නේ මම ප්‍රමුඛත්වය දුන්නේ. පක්ෂ අනන්‍යතාවය රැකෙන්න ඕනේ. මගේ සංවිධායකවරුන්ගේ අනන්‍යතාවයක් තියෙනවා. ඒගොල්ලොන්ටත් අරමුණු තියෙනවා. ඒගොල්ලොන්ගේ ආශාවක් තියෙනවා. ඒගොල්ලොන්ගේ පිරිවරක් ඉන්නවා.
ඒ ඔක්කොම රැකෙන්න ඕනේ හින්දා වෙනම තන සංදේ ඉදිරිපත් වෙනවා. ගත්ත තීරණේ හරිද වැරදිද කියන මතය දැන් තීරණය කරලා ඉවරද ඔක්කොම? මම තාම හිතනවා ගත්ත තීරණේ හරි. පසුතැවීමක් නැද්ද තීරණේ ගැන? කිසිම පසුතැවීමක් නැහැ. අද තක්සේරෝ කේටියා කියලා පසුතැවීම. සියලු දෙනාම මේ තීරණය ගැන මයින්න හදන්නේ පාර්ලිමේන්තුවට යාම තුලින්. පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා. ඇමතිකමක් ගන්න බැරි වුණා. ඒක අවශ්‍යතාවයක් තිබ්බනම් මමත් දැක්කනම් ඒක තමයි අවශ්‍යතාවය කියලා මට ලේසියෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා. කෙටි මාර්ගයකින් අඩු වියදමකින් අඩුවෙන් ශ්‍රමයේ වියදම් කළා. ප්‍රබල ඇමතිකමකුත් ගන්නත් තිබ්බා. නමුත් මම අර දැකපු දේවල් මට අවශ්‍ය වුණ දේවල් මං හිතනවා අපිට ඡන්ද හම්බවුනේ නැති වුණත් ජනතාව අතරට යන්න අපේ පක්ෂයට තව කාලයක් තියෙනවා. අපිට ඉවසගෙන ඉන්න පුළුවන්. අපි දීර්ඝ ගමනක් යන්න තියෙනවා. නමුත් අපි අර බලාපොරොත්තු වන සමහර දේවල් එතෙන් දිෂ්ට වුණා. අපේ අනන්‍යතාවය රැකුණා. අපේ අපේක්ෂකින් ජනතාව අතරට ගියා. ඒගොල්ලෝ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාර්ථකව කරා. අපි රැස්වීම 150ක් තිබ්බා. ජනතාව අපි මුණ ගැහුණා. අපේ කතාවලට සවන් දුන්නා. අපි ගෙනියපු තේමාවක් තිබුණා. වැදගත්ම තේමාවක්. මට අවශ්‍ය වුණා ඒ තේමාව ජනතාවට ගෙනියන්න. අර ප්‍රබල පක්ෂත් එක්ක වේදිකාවේ හිටියා නම් ඒ මගේ තේමාව ගෙනියන්න බෑ ඒ වේදිකාවල. මගේ තේමාව වුණේ මේ රටේ 120ක් ජනතාවට වැඩ කරන දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕන. දැන් අපි දන්න අදටත් අපට ඇහෙනවා එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන අපට අවුරුදු 20ක් රැකියා ගන්න බැරි වුණා. දරුවන්ට රැකියා හම්බ වුණේ නැහැ. අපට උසස් වීම බැරි වුණා. දැන් අපි ඒව කරගන්න ඕනේ කියලා කියන. අපේ තේමාව වුණේ 120ට ප්‍රතිලාභ ලැබෙන රටක් හදන්න ඕන. දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕන. එතෙන්දී ජනතාව පාටපක්ෂ අමතක කරලා සුදුසුසඳ ඡන්ද දෙන්න ඕන. ජනතාව තෝරා ගන්න ඕනි සුදුසු වැදගත් සදාචාරවත් බුද්ධිමත් කාර්යක්ෂම පුද්ගලයන් පාර්ලිමේන්තුවට යන්න. පාටපක්ෂ අමතක කරන්න. අපි කිව්වේ නෑ කොයි වෙලාවකවත් අපේ පක්ෂයටම ඡන්ද දෙන්න කියලා. තවුන්නාසලාට තියෙනවා නම් ඒ පටිගත කරපුවා. මම හුඟක් තැන්වල කිව්වා. හැබැයි බුලත් කොලේ පරාජය කරන්න කියලා මං කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආගමනය නිසා බුලත් කොලේ පරාද කර යුතුයි. ජනවාරි 8 වෙනිදා ලබාගත් ජයග්‍රහණය සාක්ෂාත් කරන්න. නමුත් මම කිව්වේ හැම වෙලේම පාටපක්ෂ අමතක කරන්න සුදුසුසඳ ඡන්දය දෙන්න. ඉතින් වේදිකාවේ මට දුන්න පණිවිඩය ආපස්සට ගෙනියන්න ඕනේ මේක. ඔතුමා මොහොතකට ආපස්සට ගෙනියලා මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. වැඩසටහන ආරම්භ කළා කියපු කතාවත් එක්ක 2010 ප්‍රතිපලය පිළිගන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මගේ ප්‍රශ්න දෙකෙන් පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා ප්‍රතිපලය පිළිගන්නේ නැතිකමද පරාජය පිළිගන්න තියෙන අකමැත්තද මේ ඔබතුමා ඉදිරිපත් කරන්නේ? ඒ පළවෙනි ප්‍රශ්නේ. මෙහෙමයි මම කිව්වනේ ඒ මැතිවරණ ප්‍රතිපල නීති අනුකූලව ප්‍රතිඵලය නිකුත් වුණ නැහැ කියලා. ගණන් කරන මධ්‍යස්ථානවලට ගහලා නියෝජිතව එලෙව්වා නම් උදාහරණයක් ඇරෙන්න ගම්පහ ගමු. දැන් ගම්පහ හිටියේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතව. දවස් දෙකකට පස්සේ ඉස්පිරිතාලේ හැංගිලා ඉඳලා තමයි අපි සොයාගත්තේ. රත්නපුරේ චන්දපත්‍රිකා කානුවල පුච්චලා දාලා තිබුණා. බුලත්කොලේ නෙවෙයි අපේ හංසයා. ගම්පහ චන්දපත්‍රිකා කානුවෙන් හම්බ වුණා. ඉතින් එවැනි වාතාවරණයක දුන්න ප්‍රතිඵලයක් හොඳයි තව පැරදිලා හිටියා කියලා. පැරදිලා හිටියත් ඒ ප්‍රතිඵලය නීති අනුකූල නැහැ. කොහොමද නීති අනුකූල වෙන්නේ? ඒ අවශ්‍ය නියෝජිතයේ ඉන්නේ ප්‍රතිඵල පත්‍ර අසංකරේ නැත්නම්, ඒ වගේ පිටපත් හම්බ වුණේ නැත්නම්, රෑ 12 වෙනකොට ඔක්කොම ගහලා එළෙව්වා නම්, T56 අරගෙන ආව නම් ගණන් කරන මධ්‍යස්ථානවලට, ඩොක්ටර් ජයලජ්ජාවතන ගම්පහ ඡන්ද මධ්‍යස්ථානයේ ඉඳලා අපිට දුරකාරණයෙන් කතා කරලා කෑ ගහනවා රෑ 12යි වෙලාව, ඔක්කොටම ගහලා එළෙව්වා, ඔක්කොම දිව්වා. මං විතරයි ඉන්නේ, මටත් මුන් වට කරගෙන ගහනවා, මට බෝතල් වලින් ගහනවා, පුටු වලින් ගහනවා කිය කී එතුමා කිව්වා. හැබැයි එතුමා දිව්වේ නැහැ. ඒකන්න මේ ගමුවේ ප්‍රතිඵලයේ විතරක් අපට හම්බ වුණා හරි ප්‍රතිඵලෙ. එතකොට ඒ ප්‍රතිඵලෙ හරියි කියලා පිළිගන්නේ කොහමද? පෙරදුනා නම් පෙරදිච්ච එක පිළිගන්න මම ලැජ්ජ නම් මම මේ අවස්ථාවෙත් කියන්න ඕනේ වගේ බොරුවක්. දැන් මේ ඡන්දය පරාදයි. නිශ්චිත කරුණු කාරණා සාධක තියෙනවනේ. ඇයි ඡන්ද පෙක්ෂමකට නොවි? අපි ඡන්ද පෙක්ෂමකට ගියා. ඒ පෙක්ෂම නිකන් 7-5කට ගණන් ගන්න සුවිසේ කියලා දැම්මා. ඒ කියන්නේ ඔබ සතුටුමුණු කරුණු කාරණා ප්‍රමාණවත් තියෙනද නේද? දවස් 21ක් ඇතුළත මං හිතන්නේ ඡන්ද පෙක්ෂමක් දාන්නත් පුළුවන්. මම ඡන්දේ වෙලා දවස් 12කින් මාව අරන් ගිහලා හිර කරානේ. ඒතකොට මට ඒ අයිතිවාසිකමක් තිබුණේ නැහැ. එහෙමනම් ඔබතුමා කියන්නේ වගේ පෙස්සමක් ගොනු කරා, පෙස්සම වීසි කරා. ඒ පෙස්සෙවේදී ඇහුවා, මට තාම මතකයි ශ්‍රේෂ්ඨාධිකාරණේ විනිසුරුවරු, ඒකට හාස්‍යජනකයි. මම මේ අධිකාරණයට අපහාස කරන්න හදනව නෙමෙයි. එතෙන්දි කිව්වා එක එක හේතු අපි පෙන්නුවා, ඔය වගේ හේතු පෙන්වනකොට කිව්වා 118ක්
හොරකම් කරා කියලා ওই හේතු වලින් ඔප්පු කරන්න බෑනේ කියලා කිව්වා. එතකොට ඒ වගේ උත්තරයක් දුන්නා කොහමද අපි ඒක ඔප්පු කරන්නේ? ලක්ෂ 18 ගණන් කරලා ඔප්පු කරලා පෙන්නන්න ඕනද? මෙතෙන්දි 2000ක් හොරකම් කරා, මෙතන 3000ක් හොරකම් කරා. එහෙම පුළුවන් ද ඔප්පු කරන්න? හොඳයි අපේ කාර්යකාරී ප්‍රශ්නේ අහලා වසන් කරන්න. දැන් එතකොට ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ හමුදාපති හැටියට. එතුමාගේ සමයේ හිටපු හමුදාපති හැටියට මේ මහින්ද රාජපක්ෂ මහතා ගැන කියන්නේ 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ එතුමාගේ පක්ෂයේ හිටපු ලේකම්වරයා විදිහට යම් සමානකමක් තියෙනවා. 2010 ප්‍රතිපලය පිළිගත්තේ නැති ඔබතුමා 2015 ප්‍රතිපලය පිළිගන්නේත් නැද්ද? 2015 ප්‍රතිපලය අනිවාර්යෙන් පිළිගන්නවා. එතෙන්දි කිසිම වරදක් සිද්ධ වුණ නැහැ නේ. කාටවත් චෝදනා කරන්න බෑනේ. තනං ගණන් කරේ නැහැ හරියට. ගැහුවා, එලෙව්වා, ප්‍රතිපලයේ විකෘති කර ඒවා කරන්න අපට බලයකුත් තිබ්බේ නැහැනේ. අපි හිටියේ විරුද්ධ පක්ෂේ. ඒ බලය තිබුණේ මහින්ද රාජපක්ෂ ගාව. අපි කොහොමද අපි අපේ ජීවිත බේර ගන්න පණ බය හිටියේ? අපට පණිවිඩවල තිබුණා පාංශ කුල 10ක් ලෑස්ති කරන් ඉන්න කියලා. අපි වෙඩි නොවදින කබාය ඇඳගෙන. හැබැයි දැන් 2010 එහෙම කරපු මහින්ද රාජපක්ෂ 2015 එහෙම නොකලෙයි. 2015 එයාට එහෙම කරන්න තිබ්බනේ. එතකොට ඒකම මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවානේ පරාජයට පත් වුණා නම් පොළවේ නඩි ගණනක් යට ඉන්න තිබුණා කියලා. ඒකට එතරම් සමානතාවයක් තියෙනවානේ. එතකොට ප්‍රතිපල දෙක එතන 2010 පරාජය වෙන්නත් 2015 ජයග්‍රහණය කරන්නත් හේතුව මොකද්ද? ඒකදී 2010 පරාද වුණාම ඉරේ දැම්මා. 2015 පරාද වුණා නම් අපිට මරණවා කියලා තමයි කියලා එවල තිබුණේ. අඩි ඒ 10 කතාව සම්පූර්ණ මට මම අහපු ප්‍රශ්නේ මම අහපු ප්‍රශ්නේ 2010 දී මහින්ද රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ වගේ කාරණා ඉෂ්ට කරා නම් 2015 දීත් ඔහු බලය තියාගෙන ඔහු බලයෙන් දෙකට තමයි ප්‍රචාරය අපි ඒක දැනගෙන අපට ආරංචි ආව එහෙම කරන්න යනවා කියලා අපි බැතියන්න කොමසාරිස්ට පීඩනය දාලා ඔහු කැමති කරගත්ත අන්තර්ජාතික නිරීක්ෂකයෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තියන්න. ඒක නැත්නම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පහර දීමේ හැකියාව ඒගොල්ලන්ට තිබුණ නැහැ. ඒ අවකාශය ඇහිරුණා. මුලදී බැතියන්න කොමසාරිස් කැමති වුණේ නැහැ. නමුත් අන්තිමට චන්දකර සුභාණීතර කලින් එයා කැමති වුණා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අන්තර්ජාතික නිරීක්ෂකයෝ තියන්. ඒක නොවුණා නම් අනිවාර්යයෙන්ම මේ පාරත් පහර දෙනවා. මේ පාරත් ඒ ජයග්‍රහණයක් කොල්ල කරනවා. අපි එහෙනම් මෙලාට පස්සට දීර්ලා ගිහිල්ලා. එතකොට එතුමාට බලපෑමක් ආවේ නැද්ද ආණ්ඩුව පැත්තෙන් ඒ ගත්ත තීරණයට එරෙහිව? එතුමාට බලපෑමක් එන්න ඇති. නමුත් මම හිතන්නේ රටේ ජනතාවගේ බලපෑම, ජනතාවගේ ඉල්ලීම් ඒවටත් යම්කිසි අවස්ථාවක මැතිවරණ කොමසාරිස්තුමාට මම හිතන්නේ සිද්ධ වුණා. එතුමාට මම දන්නවා ගමෙන් පවා මගේ ගමත් එතුමගේ ගමමයි අම්බලන් හැම අංශයෙන්ම එතුමාට විශාල පීඩනයක් ආවා මේ මැතිවරණ සාධාරණ කරන්න කියලා. එතුමා කොසන දාස්තර කතා කරපු හැටියට මැතිවරණයට ඉස්සෙල්ලා අපටත් අවබෝධයක් ආවා මේ අවස්ථාවේ මෙතුමා මේක සාධාරණ කරයි කියලා. හොඳයි. ප්‍රතිපල නිකුත් වෙන දවසේ අර සිදු වුණා කියන කුමන්ත්‍රණය ඔබටත් ආරංචි වුණාද? එහෙම එකක් වුණාද? ඔව් අනිවාර්යයෙන්ම ප්‍රතිපල නිකුත් වෙන්න තන්දරත් ඉස්සෙල්ලා සුමානකට කලින් අපට ක්‍රියාන්විත අංශයම අය අපට එව්වා සිටියන් එව්වා තොරතුරු එව්වා හමුදා 2500ක් පමණ කොළඹට ගෙනාවා. ගෙනෙලා මේ කට්ටිය මේ තැන්වල දැම්මා. වලලු දෙකක් හැටියට ස්ථානගත කරා කොළඹ නගරය අවට කොළඹ නගර සීමාව අවට මේගොල්ලෝ පාවිච්චි කරනවා. එදාට කලබල ඇති කරලා හමුදාව දාලා කලබල මැඩපවන්න පාත්තන්න හමුදා දැම්මා කියලා ඇඳිරි නීතිය දාලා ප්‍රතිපලේ නිකුත් නොකර මගදී නවත්තන්න සූදානම්ක් තියනවා කියන තොරතුරු අපට ආවා. ඒ සිතියම් පවා අපි ඉදිරිපත් කරා. ඒ සිතියම මං හිතන්නේ ඒ සිතියම් අපි දුන්නා මැතිවරණ කොමසාරිස්ට්වත් පෙන්නුවා මට මතක විදියට. එබනම් මැතිවරණ දවස වෙනකොට හමුදා අනුකණ්ඩ කැඳවලා තියෙන්න තිබුණා නේද? හමුදා අනුකණ්ඩ කැඳවලා තියන්න තිබුණා නේද මේ මොහොත වෙන විට? මැතිවරණ දවසේ ඔබතුමා ඔය කියන කාරණාව ගැන මං අහනවා. ඒ හමුදා කැඳවලා තිබ්බනේ. ඒ ප්‍රවිසුම් මාර්ගවලට? ඔව් ඒ 2500ක හමුදාව පොලිසිය ඉල්ලීමක් නැතුව මැතිවරණ කොමසාරිස් ඉල්ලීමක් නැතුව කොළඹට ගෙනාවා. උතුරු නැගෙනහිරින් ගෙනාවා. කොළඹ හමුදාවේ ඉන්න ඇති වෙන්න. කොළඹ හමුදාවේ ඉන්නවා. එමන් හමුදාපති ඊටුගන්ද දන්නවා. අපේ සැලසුම් තියෙනවා අදිසි අවස්ථාවකට කොළඹ නගරයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් හමුදාව ස්ථානගත කරන්න අවශ්‍ය ප්‍රමාණයක් ප්‍රබල සබල සංඛ්‍යාවක් ඉන්නවා. කොළඹවට තියෙන කඳුරුවල පනාගොඩ අඹේ පුස්සේ මෝදර ඒ කඳුරු වලින් ඒ සංඛ්‍යාව ලෑස්ති කරලා තියෙනවා. මේගොල්ලෝ එහෙම නෙමෙයි. ඔක්කොම ගඩබා රෙජිමේන්තුවෙන්. ගඩබා රෙජිමේන්තුවේ ගෝඨාභයට හිතවත් නිලධාරීන්. ගෙනල්ලා ඒගොල්ලෝ වෙනමම හමුදාවේ ඉන්න හමුදාපතිට
බාහිරව මෙහෙයු මධ්‍යක්ෂක ජෙනරාල්ට බාහිරව වෙනම නිලධාරියෙක්පත් කරලා ජෙනරල් කෙනෙක් ගජබාරි ජමේන්තුවේ එයා යටතේ මේ මේ හමුදා 2500 ස්ථානගත කළා. ඒක ස්ථානගත කිරීම ගැට හමුදාපතිගේ බලපෑමක් නැහැ. හමුදාපතිට ඒගොල්ලෝ නියෝග දෙන්න බෑ. මෙහෙයුම් අධ්‍යක්ෂක ජෙනරාල්ට නියෝග දෙන්න බෑ. වෙනව මෙහෙයුමක් කරා. දැන් එහෙම තත්වයක් සිදු වුණා නම් ජනාධිපතිවරණයෙන් පසුව හමුදා නීතිය යටතේ අදාළ නිලධාරීන්ට යම් විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණා නේද? ගත්තද? ගත්තේ නැහනේ. ඔය එදා රාත්‍රියේ ජනාධිපතිතුමා දිවුරුම් දෙන්න කලින් දවසේ මම හිටිය චන්ද්‍රිකා මෙතිනියගේ නිවසේ ඊට කලින් දවසේ ඒ වෙලේ මම මතක් කරා එතුමියට ඔබතුමිය දැන් වහාම පොලිස්පතිට හරි කාට හරි නියෝගයක් දෙන්න පොලිසිය අවශ්‍ය පරිදි ස්ථානගත කරලා අර වැඩිපුර දාපු හමුදාව ඉවත් කරන්න කියලා අවශ්‍ය පියවර ගන්න කියලා. ඊට පස්සේ එතුමිය හමුදා ආරක්ෂක ලේකම්ටත් දැනුම් දුන්නා. ඒතකොට අලුත් ආරක්ෂක ලේකම් පත් කළා හිටිය මං හිතන්නේ වහාම හමුදාව සියලු දෙනාම කඳුරු වලට අරින්න කියන්න පොලිසිය අවශ්‍ය පරිදි යොදවන්න ඉඩ දෙන්න කියලා එවැනි පියවරක් ගත්තා. එතුමියද ඒ පාලන කටයුතු හැමදේම කළේ? ඒ වෙලාවේ අපි සාමාන්‍යයෙන් කමිටුවක් වගේ ඉඳගෙන එතුමිය කතා කරා ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් එක්ක. ඒ වෙලාවේ කතා කර හිටියා මක් ගැන. අපි හතර දෙනෙක් පමණ ඒ වෙලාවේ ඒ දේවල් ගැන මතක් කර මතක් වෙන විදියට උපදෙස් දීම ගැන සාකච්ඡා කරා. ඔන්න මම අහපු කාරණේ, ඒ කියන්නේ දැන් කුමන්ත්‍රණයකට සම්බන්ධ වුණු හමුදා නිලධාරීන් කියන හමුදාපතිවරයාට පරිබාහිරව ආරක්ෂක ලේකම්වරයාට පක්ෂපාතීව යම් පිරිසක් කටයුතු කරා නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පක්ෂපාතීව ඔවුනට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වූ පසුව අදාළ හමුදා නීති අනුව කටයුතු කරේ නැහැනේ. කිසිම කාරණයක් සිද්ධ වුණේ නැහැනේ. ඔව්, අතර මේ සිද්ධිය ගැන තමුන්නාන්සලා දකින්න ඇති. මම නිදහස් දිනයට සහභාගී වුණේ නැහැ. මේ හමුදාපති මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තාම ඉන්නවා. මේගොල්ලෝ නීති විරෝධී වැඩ කරපු අය අතීතේත් මේ අවස්ථාවෙත් මේගොල්ලෝ කුමන්ත්‍රණයට සහභාගී වුණා. ඒගොල්ලෙන් ඉඳලා මම සහභාගී වෙන්නේ නැහැ කියලා මම ඒකට විරෝධයක් දැක්වීම වෙනුවෙන් සහභාගී වුණේ නැහැ. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව CID පරීක්ෂණයක් ආරම්භ කරානේ. සාක්කිය ගත්තනේ හමුදාපතිගෙන් සාක්කිය ගත්තා. මම හිතන්නේ ආරක්ෂක මාලි ප්‍රධානී හිටපු එක්කෙනෙන් සාක්කිය ගත්තා. එතනින් එහාට ඒගොල්ලොන්ගේ දිනන තීන්දුව මොනවද, ඒගොල්ලෝ ප්‍රකාශ මොනවද කියලා මම දන්නේ නැහැ. මම දන්නා ඊට පස්සේ ওই නීතිපති වගේ අය මේ ප්‍රකාශන නිකුත් කරා. කුමන්ත්‍රණයක් තිබුණේ නැහැ. කුමන්ත්‍රණ ගැන කතා කරේත් නැහැ දා රාත්‍රිය කියලා. එතකොට එක එක අයගේ විවිධ මත එනකොට නීතිපති එහෙම එකක් කියනවනම් හමුදාපත් අය එකක් කියනවා. එවැනි වාතාවරණයකදී සමාජයේ පරීක්ෂණය කිරීමට යක් ව්‍යාකූල වෙන්නේ නැති කියලා මට හිතෙනවා. හොඳයි. ඔබතුමා නීතිපතිවරයාව දිගින් දිගටම විවේචනය කරන අපි ගැන ඉදිරියේදී කතාබහ කරමු. කොමුණත් අපිට විරාමයක් ගන්න සිද්ධ වෙනවා. අප ප්‍රථම විරාමය ලබා ගන්න විරාමෙන් පසුව නැවත සලකුණු සපින් හමු වෙනවා. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා සලකුණු තබන සලකුණ සමගින් ඔබ එකතු වන්නේ www.hirutv.lk/salakkuna අප වෙබ් අඩවිය ඔස්සේ ඔබට අපත් සමගින් එකතු වන්නට පුළුවන්. අප නිරන්තරයෙන් මතක් කරන විශේෂයෙන්ම විදේශයන්හි සිටින ඔබේ මිතුරන් හිතවතුන් දැනුවත් කරන්න දිගින් දිගටම ඔවුන්ට අපත් සමග ඒ හරහා එක්වන්නට පුළුවන්. අද සලකුණට දේශපාලන සලකුණ තබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. අප ප්‍රථම වටේ කරුණු කාරණා ගණනාවක් ගැන කතා බහ කරමින් ආරම්භයක් ලබා ගත්ත සාකච්ඡාවට අප නැවතත් සූදානම් වෙනවා එතුමා සමගින් සාකච්ඡා කරන්නට. අප විරාමයට යන මොහොතේ සඳහන් කරපු කාරණය නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔබතුමාගේ දැඩි විවේචනයට ලක් වෙනවා. මොකක්ද මේ තියෙන ප්‍රශ්නේ? නැති අපි දකිනවා එතුමා නීතිය බොහොම සැහැල්ලුවට ලක් වෙන කතා කරන්නේ. එතුමා සාධාරණීෂ්ඨ කරන්නේ නැහැ. මුගක් අවස්ථාවල අපි මේක දැක්කා. දිගින් දිගටම එතුමාගේ ඇසිරීම අනුව අර මුලින්ම කුමන්ත්‍රණ කතාවේදීත් එතුමා එතන හිටියා, එතුමා එක එක විදිය ප්‍රකාශ කරනවා, එහෙම දෙයක් වුණේ නැහැ කියලා එතන අපිට එතන ඉඳලා වැටුණේ. මෙතුමා හදනවා පරණ කාලේ තිබුණ එයාගේ සම්බන්ධ මත ඒ අතීතයේ හිටපු අය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් මෙයාට තියෙනවද කියලා ඔබතුමත් ඇහුවා කුමන්ත්‍රණ සිද්ධිය ගැන. ඒ වෙලාවෙත් මට වැටුණා මේ ඔබතුමා සැකයක් මතු කරන්නේ මේ ද නැත්නම් ඔබතුමාට ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණයක්? ඒ මට මගේ හද සාක්ෂියට මට වැටහෙ නැහැටි. අපි ත්‍යාග අපි රජයේ සේවයේ ඉඳලා තියෙනවා,
අපි වාකීම් මෙතු වැඩ කරලා තියෙනවා. වාකීම් මෙතු කතා කරනවා. නීතිය ගැන හිතලා බරපතලව ඒවා ගැන හිතලා තමයි අපි කතා බහ කරන්නේ වැඩ කරන්නේ. ඒත් මෙයා වැඩ කර හැටිය බොහොම සැහැල්ලුවට වැඩ කරනවා කියලා තමයි මට වැටහුනේ. නොඑක් නොඑක් අවස්ථාවල එයා කරා එක එක එයාගේ ආකල්ප අපි දැක්කම අර පාවෙන අවිගබඩා එවන් ගාඩ් එවැනි දේවල්දීත් අපි දැක්කේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ජවයේකින් වැඩවලට අත ගහලා ඒවා ඉදිරියට ගෙනියන්න හදනවා කියලා. එතෙන්දීත් මම චෝදනා කරා නීතිපතිට පමණක් නෙවෙයි අධිකාරණ ඇමතිටත් මම චෝදනා කරා. එතෙන්දීත් අපට නොඑක් තොරතුරුත් ලැබුණා මේගොල්ලෝ නිකන් අර හීලෑකරුව බොළු පැටවු වගේ වැඩ කරන්න හදනවා කියලා. හීලා වෙලා ඉවරයි නොඑක් නොඑක් හේතුන් නිසා කියලා. අපි ඔබතුමා ඒ කරපු චෝදනාව අප සතුව තිබෙනවා. අප සූදානම් වෙනවා විශේෂයෙන්ම දිනසියේ කාලය තුළ ඔබ ඔබතුමා ඉදිරිපත් කරපු යම් යම් චෝදනා පිළිබඳව අපිත් සමග අප සතුව තියෙනවා යම් හඬපටයක්. අප ඒ හඬපටයට යමු දිනසියේ පිළිබඳව සහ විශේෂයෙන්ම ඔබ දැන් මතු කරපු කාරණේ පිළිබඳව. අප සූදානම් මේ හඬපටයට යන්න. අපට කරපු දේවල් එයාට දැන් හීනෙන් පේනවා. බය වෙලා ගැස්සිලා කෑ ගහනවා අපෙන් පලිගන්නවෝ කියලා. අපෙන් පලිගත්තේ නැහැ එයා. එයා අපට ආදරෙන් කරුණාවෙන් ඔළුව අත ගාලා ආදරෙන් බදාගෙන හිටි අපි ඒ කාලේ. දරුවෝ හිරේ දාන්න හදනවා. එයාට මතක් වෙනවා අපේ දරුවොන්ට කරපුවා. දැන් නිඳ යන්නේ නැහැ. පෙරදිලා මාස දෙකයි සෝවන් වුණා. දැන් බණ කියනවා. අතීතේ අපට කරපු දේවල් දැන් අත්විඳිනවා. පොලිසියෙන් ඇවිල්ලා ස්ටේට්මන්ට් ලියනවා. CID එකට එන්න ගියා. ඒ කරපු සියලුම දේ අවුරුදු 3ක් ඇතුළත අපි යාට නැවත ලබා දුන්නා. යුද්ධයේ දිනන්න මට ගත වුණේ අවුරුදු 2යි මාස 9යි. රාජපක්ෂ ගෙදරාරින් ඉන්න ගත වුණේ අවුරුදු 2යි මාස 8යි. ඊළඟට ජනාධිපති වෙන කාලේ අල්ලස් දෙන්න හැදුවා. මට මිලියන 2000ක් දෙන්නම් කියලා පණිවිඩයෝ. අක්කර 100ක් දෙන්නම් කිව්වා ඉල්ලන තැනක. රැකියාව දෙන්නම් කිව්වා උසස් සීම දෙන්නම් කිව්වා දරුවගේ නඩුවස් කරනවා කිව්වා පැය 24යි. ඒ තවත් කාරණයක්. අපේ ඒ කාරණයට කලින් අර කාරණය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නමුත් මේ කාරණය ගැන කතා කරලා අපි ඒ ගැන කතා කරමු. මේක කවුරුත් නොහිතන කාරණයක්. පහුගිය ජනාධිපතිවරණයේදී, ඒ කියන්නේ 2015 ජනාධිපතිවරණයේදී ඔබතුමාට අල්ලස් දෙන්න හැදුවා. ඔබතුමාව බොහොම ළඟට ගන්න හැදුවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියනවා මහින්ද රාජපක්ෂ මහතා ඔබතුමාව දින එතුමා දිනපු ගමන් ඔබතුමා පැරදිච්ච ගමන් අල්ලලා හිරේ දැම්ම කියලා. හැබැයි එතුමාට ඕනෙලා තියෙන මේ කියන විදිහට නැවත ඔබතුමාව ළඟට ගන්න. ඔව් ඇත්තටම ඒ ජනාධිපතිවරණයේ කාලේ අපට පණිවිඩ එව්වා. අර කියපු ආකාරයට අපට යෝජනා ගෙනාවා. හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකෙක් මං හිතන්නේ නම් මෙතන ප්‍රකාශ කරන එක සමහරවිට ඔබතුමාලගේ මාධ්‍ය නීති රීති අනුව ඒක අදාළ නැතුව ඇති. ජාතික ක්‍රිකට් ක්‍රීඩකෙක් අර ඇවිල්ලා ඉවරලා මට යෝජනා කරා. ඔව් අපි පිළිතුරු ලබා දෙන මේ පුද්ගලයාට අපි ඔහුගේ නම සඳහන් නොකරේ මේ සබුතුමා සඳහන් කරන්න. ඊළඟට අර තියෙනවානේ අර ස්වාමීන් වහන්සේලා ගොඩංගු බලවේග කීපයක් තියෙනවා මේ කාලේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. එයින් එක බලයක් මට දිගට හරහාට පණිවිඩෙව්වා. SMS එනවා දිගට හරහාට. ඒවා තාමත් ඇයි සමහරලාලට මගේ බිරිඳගේ දුරකථනේ මෙහෙම හම්බෙන්න ඕනේ මේ එකතු වෙන්න රට බෙදෙන මිනිස්සු එක්ක යන්න එපා. ඊළඟට පණිවිඩකාරය ඇවිල්ලා කියනවා අර කියපු දේවල් ඔක්කොම ලබා දෙන්නම්. ඕවා මම හිරේ ඉන්න කාලෙත් ඔය යෝජනාව. මම අත්අඩංගුවට ගත්ත දවස්වල ඉඳලාම ආවා. සීලුම දේ නැවත ලබා දෙන්නම්. නඩුව අයින් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. එහෙම නැත්නම් රටින් පිට වෙලා ඉන්න අවුරුදු දෙකක්. ඒ වගේ එක එක ජාතිය යෝජනා හැමදාම. ඔබතුමාට හිතෙන්නේ නැද්ද? එතුමන්ලතින් වැරද්දක් සිද්ධ වුණා ඒ නිසා වැරද්ද නිවැරදි කරගන්න තමයි මේ කියන්නේ නැත්නම් ඔබතුමාට ඔබතුමා ගැන විශේෂ ආදරයක් ඇති වෙලා වගේ කතා කරනවා කියලා හිතෙන්නේ කාටවත් බෑ මේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න වැරද්දක් සිද්ධ වුණා කියලා ඉවරලා දැන් මගේ අත මේ වතුර විදුරු වැදිලා විදුරු බිම පෙරළුණොත් ඒක අත්වැරද්දක් එතකොට මම මෙතන සුද්ධ කරලා දෙනවා විදුරුවක් ගෙනත් දෙනවා ඔබතුමාට අමතක කරන්න පුළුවන් නමුත් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා අපි හිරගෙවල් වල දාලා අපේ පවුල් කඩාකප්පල් වුණා අපේ පවුල් අනාත වුණා අපිට ගේකවත් කුලියටවත් ඉන්න දුන්නේ නැහැ කුලියට ගයක් ගන්න දුර් ගියොත් ඒ මිනිස්සුන් තර්ජන කරනවා මුදලටවත් යම් කිසි තැනක ලඟුම් ගන්න අපට අවස්ථාවක් දුන්නේ නැහැ අපිව පාර්ත බස්සනවා කිව්වා එහෙම කරලා මිනිහෙක් විනාශ කරන්න හදලා ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා අපි එල්ලනවා කියලා මම එල්ලනවා කියලා විදේශ මාධ්‍යයට කිව්වා හිටපු ආරක්ෂක ලේකම් ඒ ඔක්කොම ජනාධිපති වා කියන්න ඕනේ වට එයා යටතේ හිටපුවා ඒ වගේ හිරි අර කරලා මගේ බිරිඳට හිරි අර කරා රෑ අරගෙන ගිහලා රෑද කොට හරියේ මාවත් අඩංගුවට ගන්නවා පවුලයා එක්ක ගිහිල්ලා CID එකේ තියාගෙන ප්‍රශ්න කරනවා මගේ දරුවෝ ගුවන් තොටුපළෙන් යන වෙලාවට
දියණියන් ගෑනු ළමයි ඈත කාමරවලට අරන් ගිහිලා රෑ දෙකට තුනට ප්‍රශ්න කරන පැය ගණන් තියා එහෙම සලකලා ඊට පස්සේ තමන්ට පීඩනයට අහු වෙගෙන එනකොට පොට වැරදීගෙන එනවා කියලා තේරුණාම එතකොට හිත උණු වෙන එකෙන් තේරුම්න්නේ නැහැ. හැබැයි ඒ ආරක්ෂක ලේකම්වරයාම තමයි කරපු වැරදි වලට ඒගොල්ල උත්තර දෙන්න ඕනේ. රටට උත්තර දෙන්න ඕනේ. ජනතාවට උත්තර දෙන්න ඕනේ. තමුන්නාසේ අසාධාරණයක් කරොත් මේ රටේ නීතිය වැරදියට පාවිච්චි කළා. ඒවට නිකන් වචනයෙන් සමාව අරගෙන ඒ වෙනුවට මම ඔයාලට පොල්ලක් 100ක් දෙන්නම්. ඒ වෙනුවට ඔයාලට ගෙයක් දෙන්නම්. එහෙම බෑ. ඒ වෙද්ද වැරදි නිවැරදි වෙන්න ඕනේ. ඒවා නීතියානුකූල සිද්ධ වෙනවා. අගමැතිවරයා දිවුරුම් දෙන මොහොතේදී ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා මුණ ගැහෙනවා. ඔබතුමා බොහොම හොඳින් කතා කරනවා වගේ තමයි අපිට පෙවුනේ. අතට අත දීලත් යනවා අපි දැක්කා. අතට අත දුන්නද කියලා මට නම් මතක නෑ. ඔබතුමා යන මොහොතේ අතට අත දුන්නා ඔබතුමාට. අතට අත දුන්නේ නෑ මම හිතන විදියට නම්. අතට අත දුන්නේ නෑ මං හිතන්නේ ආයිබෝන් කිව්වා වෙන්න ඇති. සාමාන්‍යයෙන් අපි දේශපාලනය කරනකොට කෙනෙක් ආයිබෝන් කිව්වොත් ආයිබෝන් කියනවා. ඒක අපි පුරුද්දක් හැටියට කරන දෙයක්. සුහදව කතා කරේ නෑ. හැබැයි කතා කරනවත් පෙන්නනවා. මගේ වම් පැත්තේ හිටියා හේමා ප්‍රේමදාස මැතිණිය. එතුමිය ගෙහා පැත්තේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියේ. අපි වචනයක්වත් කතා කරේ නෑ. මම හේමා ප්‍රේමදාස මැතිණියත් එක්ක කතා කරනවා. මට තේනවා මට පේනවා හැකොඩින් අරයත් හදනවා එබිඑබි මමත් එක්ක හිනා වෙන්න හරි සුහද භාවයක් පෙන්වන්න හදනවා. මම ඒක කිසිම ගාහනක් ගන්න නැතුව මම හේමා ප්‍රේමදාස මැතිණිය ගාවින් විතරක් මගේ දර්ශනපතේ නවත්තගෙන මම කතාව සමහරවිට මම මෙයාට විහිළුවක් කරොත් අරයත් හිනා වෙනවා. ඒ වගේ තමයි එතන සිද්ධ වුණේ. එකපාරට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සරහට එබිලා පුටුවෙන් මෙහෙම ඉස්සරහට එබිලා බොහොම අසරණ හිංසක දුබල විදියට මයන් ඇහුවා කොහමද සරත් කියලා. මට ඉතින් කොහොමද කියලා ආපු එක එයාට උත්තරයක් දෙන්න යන ඒ උත්තර උගා දීර්ඝ වෙනවා. ඔබතුමා දැන් ඊයේ හાર્ට් ටෝක් විශේෂඥයෙක් සඳහන් කළා තිබුණා ඒ කාරණා. නැහැ කියලා මම නැවත අහක බලාගෙන හිටියා. මම ඔය කාරණාව ගැන අහන්නේ. ඔබතුමා ඊයේ හાર્ට් ටෝක් විශේෂඥයෙක් සඳහන් කළා තිබුණා ඔය කාරණාවම. දීර්ඝ උත්තරයක් මට දෙන්න තිබුණා. ඒක වෙලාව නොවන නිසා වරදක් නැහැ කියලා නිකන් හිටියා කියලා. දෙන්න තිබුණා නම් ඒ දෙන උත්තරේ මොකද්ද? ඔබතුමාට වෙලාව තියෙනවා. ගන්න ඇති තරම් වෙලාව. මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝ උත්තරයක් දෙන්න තිබුණා නම් දෙන උත්තරේ අපිට කියන්න ඕන තරම් වෙලාව අරගෙන. ජනතාව කැමති දැනගන්නේ උත්තරේ. නෑ දීර්ඝ උත්තරයක් දුන්න මයෙන් ඇහුවේ කොහමද කියලානේ. එතකොට මට විස්තර කරලා කියන්න එනවා 2010 ඉඳලා මම අන්තිමට දැකලා මම ඉවත් වෙලා ගිය දවසේ ඉඳලා සිද්ධ වෙච්ච දේවල් අදාළව මගේ ජීවිතයට එයා කරපු දේවල් මට මුහුණ දෙන්නේ සිද්ධ වෙච්ච අමිහිරි අත්දැකීම් අසාධාරණ කටුක කනගාටුදායක දේවල් ඒවා ගැන කියන්න වෙනවා. හරියට කියනවා නම් කොහොමද කියලා. එයා ඇහුවේ කොහොමද සරත් කියලා. මොකද මම අන්තිමට දැක්කලාසෙන් පස්සේ ඒ මගෙන් අහපු කොහොමද කියලා ඇහුවා මම ඒවා කියන්න ඕනේ. නමුත් එහෙම කියන්න එතන අවස්ථාව හැටියට බෑ. ඒ දුෂ්කර ජීවිතය අපි ගත කරා. අපේ පලි ගත්තා, හිරි අර කරා, දරුවන්ගෙන් පලි ගත්තා, මගේ දීනේ විවාහය පවා කඩා කප්පල් කරා අන්තිමට. ඒ ඔක්කොම සිද්ධ වෙච්චට ඒගොල්ලෝ ආ කියන්න ඕනේ. එහෙම ගිහිල්ලා මැතිවරණවලින් මැතිවරණයේ කොල්ල කෑම ඊට පස්සේ මාව ඇදගෙන ගිහිල්ලා මගේ කිසිම අයිතිවාසිකම් ගැන සලකන්නේ නැතුව මගේ ආත්මගරුත්වය ගැන සලකන්නේ නැතුව මම මිනිමරුවේ කන්ත මිනිමරුවේකට සලකන්නේ නැති විදියට මාව ඇදගෙන ගිහිල්ලා කිරගෙවල් වල දැම්මා. මාස 8ක් රිමාන්ඩ් එකේ තියාගෙන හිටියා නඩුවක් නැතුව. ඒ මාස 8ට මගේ බිරිඳට මාව දකින්න දුන්නේ දවසට එකපාරයි. දවසට එකපාරයි. දවසට විනාඩි 15යි. සාමාන්‍යයෙන් ඔබතුමා කියීම අපිට අපේ රට එනවා. සාමාන්‍යයෙන් රිමාන්ඩ් එකේ නිරකාරයෙකුට වුණත් පවුලේ අයට දවස තුන් පාරක් බලන්න පුළුවන්. දවස තුන් පාරක් ආහාර ගේන්න පුළුවන්. සමහර අවස්ථා තිබුණා මගේ බිරිඳ ආවන ආයි කඳවුරට හරවලාරනවා ගේට්ටුව ගාවදී. සමහරලාට පැය දෙක රස්තියාදු කරනවා. හිටපු හමුදාපති කෙනෙක්ගේ බිරිඳක්. ඒ වගේ අපට ඊටාම පහත් විදියට තමයි සැලකුවේ. රාජ්‍ය නායකයෙක් සමහරලාට මගේ බිරිඳ ආම ආරක්ෂලේකම්ගෙන් අහනවා ඇති ඉන්න හමුදා නිලධාරී. එයා තියාගෙන ඉන්නවා පැයක් දෙක. ඒ වගේ බොහොම
පහත් විදිහට අපට සැලකුවා. අපට නිසි ගෞරවයක් ලැබුණ නැහැ. අපේ ජීවිත වල වටිනාකමේ අවතක් සේරු කරා. ඉතින් ඒ විදිහට සැලකලා මම හිරේ දැම්මා. තනිකරම බොරු චෝදනාවකට, කිසිම සේත්ම ඔප්පු නොවෙච්ච බොරු චෝදනාවකට මාව ගෙනිහිල්ලා හිරේ දැම්මා. හිරේ දාලා පණිවිඩ එව්වා. අපි ඊයේ විදියට ඉන්නවා නම්, රටෙන් පිට වෙලා ඉන්නවා නම් නිදහස් කරන්නම්, එවැනි පණිවිඩ අරන් ආවා එක එකයි. නමුත් අපි ආත්මගරුත්වය රැකගෙන හිටියා. ඒ ඔක්කොම ඒ අහපු ප්‍රශ්නෙට උත්තරේ යන්නේ ඒව කියන්න වෙනවා. එහෙම ඒ කියලා මට අන්තිමට නවත්තන්න සිද්ධ වෙන්නේ, මගේ නම ගහලා තිබුණ ඇතන ඉස්සර ෆීල් මාෂල් සරත් ෆොන්සේයා කියලා. මම මේ උත්තර ඔක්කොම දුන්නා නම් ඒ උත්තරේ නවත්තන්න වෙන්නේ, අන්තිමට යාට ඒ බෝඩ් එක පෙන්වන්න වෙනවා දැන් මෙහෙමයි කියලා. එහෙම කරා නම් මං හිතන එක ආව ප්‍රශ්නයට ප්‍රශ්නේ ගැටි වුණත් සාර්ථක උත්තරයක් වෙයි. ඔබතුමාගේ ඇස් දෙකේම කඳුළු, සරත් ෆොන්සේකාගේ ඇස්වල කඳුළු කියන්නේ බොහොම දුලබස දෙවීමක් නේද? ඒ නමුත් ඒ කරපු නින්දිත වැඩ, නිවට බියගුළු වැඩ මතක් වෙනකොට ඉතින් අපට වේදනාවක් එනවා. සුදී අපි පොඩ්ඩක් මෙතුමාව අරගෙන යමු 2005ට. 2005 දෙසැම්බර් 6 වෙනිදා ඔබතුමාට හමුදාපති ධූරය දෙනවා. ඒ හමුදාපති ධූරය ඔබතුමාට ඊට කලින් ලැබෙන්න තිබුණු දෙයක්. ඒ නොලැබෙන දේ දෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ. ඔබ විශ්වවිද්‍යාලයේ රාජපක්ෂ යන දවස් 12ක් වගේ දිනකට තමයි හමුදාපති ධූරය ඔබට ලැබෙන්නේ. එහෙම ඉතිහාසයක්ත් තියෙනවා. ඔව්, ඒ විශ්‍රාම යන්න දවස් 12ක් කියන කතාව බොරු. මොකද මේ ප්‍රශ්නේ උත්තරේ ටිකක් දිගයි, මට වෙලා දෙන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට කලින් හිටපු හමුදාපති. පත් කරන්න ඉස්සෙල්ලා එතකොට මම හමුදාවේ හතරවෙනියා, මට කලින් හිටපු හමුදාපති එතකොට හමුදාවේ දෙවෙනියා. අපි දෙන්න ගෙන්නුවා. ගෙන්නලා අපි දෙන්න එක ප්‍රශ්නයක් ඇහුවා. අපි දෙන්න රජගෙදරට ගෙන්නලා විනාඩි 10ක් විතර කතා කර කර අපි දෙන්න එතුමා එක ප්‍රශ්නයක් ඇහුවා. දෙන්න වෙනම ගත්තේ. හැබැයි එකම ප්‍රශ්නේ ඇහුවා. ත්‍රස්තවාදීන් දැන් පහර දෙන්න පටන් ගත්තොත් ඔයා මොකද කරන්න කියලා. මට කලින් හිටපු හමුදාපති කියන්නේ කෝට්ටේ කොට. එයා හමුදාවේ දෙවෙනිය හැටියට ඇතෙන්ට ගෙන්නුවේ, මාව ගෙන්නුවේ හතරවෙනි හැටියට, තුන්වෙනිය ගෙන්නුවේ නෑ. එයා උත්තරයක් දුන්නා. එයා කිව්වා මම ආරක්ෂා කරගන්නවා කඳුරු අපේ ආරක්ෂකවලු. සාකච්ඡාවට ගිහිල්ලා රජය සාමය සාකච්ඡා මගින් ගේනකම් මම අපේ ආරක්ෂකවලු රැකගෙන ඉන්නවා. චන්ද්‍රිකා මෙතන තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඔව්, මගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා. මම කිව්වේ මම ප්‍රතිසංවිධානය වෙලා නැවත පහර දීලා ත්‍රස්තවාදීන් විනාශ කරලා ත්‍රස්තවාදී ඉවර කරනවා. ඒතකොට ඒ උත්තර දෙකෙන් චන්ද්‍රිකා මෙතනිය කැමති වුණේ අර කෝට් එකට දීපු උත්තරයට. මම අන්තිමට යුද්ධ මාවිල් අවුරුමින් පටන් ගන්න කරපු එක තමයි මම දුන්න උත්තරේ තිබුණේ. ඒකට කැමති වුණ නැහැ. එතකොට ඊට පස්සේ චන්ද්‍රිකා මෙතනිය මට කතා කරලා ඇහුවා මම කෝට් එකට හමුදාපතිකම දෙනවා. ඔයාට පුළුවන් දෙය යටතේ වැඩ කරන්න කියලා. මං කෝ මට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා මට වඩා එක බැච් එකේ, නමුත් මට වඩා සීනියර්. එයා එක නොම්බරයක් සීනියර්. නොම්බර දෙකක් මට කරන්න පුළුවන්. කිව්වම එතකොට ඒ නැති එතුමී ආපහු කිව්වා හැබැයි මං ඔයාට පොරොන්දුවක් දෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ හමුදාපති ධූරය කෝට්ට කොටෙන් පස්සේ ඔයාට දෙනවා කියලා. එහෙම කියලා එතුමිය කරේ නීතියක් ගෙනාවා. හමුදාපති කෙනෙකුට අනිවාර්යයෙන් අවුරුදු 3ක් හමුදාවේ හමුදාපති ධූරය රැඳෙන්න පුළුවන්. ඊට පස්සේ හමුදාවේ මේජර් ජෙනරල්, ඒ කියන්නේ හමුදාපති වෙන්න කලින් නිලේ, ඒගොල්ලෝ විශ්‍රාම යන වයස අවුරුදු 58 වෙනකන් දීර්ඝ කරා. 55 ඉඳලා ඒක ගැසට් එකෙන් ගෙනාවා. එතකොට කෝට්ටේ කොට අවුරුදු 3ක් හිටියත් එතකොට මටත් හමුදාවේ ඉන්න පුළුවන්. නැත්නම් කෝට්ටේ කොට අවුරුදු 1.5ක් ඉන්නකොට මට 55 වෙනවා. මට හමුදාවේ ඉන්න පුළුවන් අර නීතිය අනුව. එයාගේ අවුරුදු 3 ඉවර වෙනකොට මට වෙන්නේ 56.5. එතකොට මට හමුදාපති වෙන්න පුළුවන්. අර අවුරුදු 3ක් හමුදාපති ධූරේ ඉන්න පුළුවන් කියන නීතිය අනුව එතන ඉඳලා මට අවුරුදු 3ක් හමුදාපති වෙන්න පුළුවන්. එතකොට ඒ වාතාවරණය තමයි තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට. එතකොට මම විශ්‍රාම යන්න මාස 12 නෙමෙයි තිබුණේ. දින 12. මට විශ්‍රාම යන්න තිබුණා. විශ්‍රාම යන්න අවුරුදු 3ක් තිබ්බා. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගැසට් එකකින් ප්‍රකාශ කරා අවුරුදු 58 තමයි විශ්‍රාම වයස කියලා. ඒක හින්දා කෝට් එකට තව එකමාරක් එක්ස්ටෙන්ෂන් එකක් දීලා තිබුණා චන්ද්‍රිකා. එතකොට එයා ඉවර වෙනකොටත් 56.5 මට වයස. ඒත් මම හමුදාවේ ඉන්නවා. එතකොට එතුමී මට පොරොන්දුවක් දීලා තිබුණා. ඔබතුමලට පුළුවන් නම් ඕනලා කහන්න. ඊළඟට හමුදාපති ධූරය මට අනිවාර්යයෙන්ම දෙනවා කියලා.
දැන් මං අහ ප්‍රශ්නට උත්තරේ හිටපු ජනාධිපතිනිය ලබා නොදෙන හමුදාපතිකම ඔබට දෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාරා. ඊට පස්සේ ජනාධිපති මාරු වුණා. ජනාධිපති මාරු වුණාම කතිකාවක් ගොඩනැගිලා තිබුණා ගිවිසුම සාම ගිවිසුම ගැන. ඒකට විරුද්ධ කට්ටිය හිටියා. චම්පේ රණවකලා වගේ අය ඒ රජයේ හිටියා. මහින්ද රාජපක්ෂගේ සාම ගිවිසුමට විරුද්ධයි. සටන් කරන්න ඕනේ අවශ්‍යතාවය ආවොත් සටනකට මුහුණ දෙන්න ඕනේ. ඒ මත ඒගොල්ලෝ තීරණය කරා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඒගොල්ලෝ තීරණය කරා. කෝට්ටේකොඩ කියන එක්කෙනා අනිත් කෝට්ටේකොඩ යුද්ධ තිබුණ අද්දකීම් හුඟක් අඩුයි. එයා අවුරුදු මම හිතන්නේ 15ක් විතර හිටියා NIB එකේ. හමුදා යුනිෆෝම් එක නැතුව ටයි එකයි කෝට් එකයි ඇඳගෙන ගොඩාක් කාලයක් ඉඳලා තමයි එයා ආවේ හමුදාවට. හමුදාවේ තිබුණ විශේෂම මිඩ් කැරිය කෝස්සේ කියලා තියෙනවා. ඒක තමයි හමුදා නිලධාරියෙක්ගේ වෘත්තිය තියෙන්න ඕන අත්‍යවශ්‍ය පාඨමාලාවන්. මාණ්ඩලික විද්‍යාලය කියලා ඒක කරලා තිබුණේ කෝට් එකට. ඒ වගේ යුද බිමේ වැඩි ඉඳලා තිබුණේ ප්‍රධාන මෙහෙයුම් වලදී ඒවට සහභාගී වෙලා තිබුණේ. ඉතින් ඒකත් නෑ ඒගොල්ලන්ට තේරුණා කෝට් එක ගැන විශ්වාසයක් තියන්න බෑ. සූදානම් කරන්න ඕනේ යුද්ධයට යන්න අවශ්‍ය වුණොත් ගෙනියන්න පුළුවන් තැනකට. ඒකට සුදුසු පළපුරුද්ද තියෙන මිනිහෙක් ගන්න ඕනේ කියලා හිතුවා නම් ඒක සරත් ෆොන්සේකාට කර පුද්ගලික උදව්වක් නෙමෙයි. මම මේ හැකියාවල් පළපුරුද්ද ඒ දක්ෂතාවය මම ඔප්පු කරලා තිබුණා. මට හමුදාව ඇතුළත නමක් තිබුණා. සටන් බිමේදී සාර්ථකව හැමදාම මෙහෙයුම් කරපු නිසා ඒ අනුව ඒගොල්ලෝ තීරණය කරා කෝට්ටේකොඩ යනවා නම් කෝට්ටේකොඩ තියාගන්න බෑ කියලා ඒගොල්ලෝ තමයි තීරණය කරේ. හැබැයි සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂට පුද්ගලික උදව් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂට පුද්ගලික උදව් කියන්නේ මම එයා හොඳින් අඳුරපු කෙනෙක්. හිටිය ඉස්සර ළඟින් මාස්තරය කරපු කෙනෙක්. ඒ විපක්ෂ නායක කාලේ ඉඳලම එයාට වැඩිය මිතුරෝ හිටියේ නැහැ. ටික දෙනයි හිටියේ, හතර පස් දෙනෙක්. නිතර නිතර අපි මුණ ගැහෙන අවස්ථා තිබුණා. සමහර ලාල්ට එයා ගෙදරට ගියාම අපි කතා කර කර ඉන්නවා. ඒ අසනීප වෙලාව නවලෝකේ හිටියා එක පාරක් මාසයක් විතර. එතකොට බලන්න එන්නවත් කවුරුත් හිටියේ නැහැ. අපි හතර පස් දෙනා තමයි යන්නේ. ආර්යාව ඇඳගාවට වාඩියලා මැස් වෙල වෙල ඉන්නවා. කතා කරන්නත් කවුරුත් නැහැ. පස්සේ තිබුණ පිරිවර සැලකිලි ඔය රාජ උෂ්ණය කාලේ තිබුණ නැහැ. ඒ කාලේ අපි හතර පස් දෙනෙක් තමයි ආගි මිතුරු හැටියට හිටියේ. අර මුදල් මට තත්පර දෙන්න. අර මුදල් වලින් ආධාර කරපු කතාව ඇත්තද? ඔව්, 1000ක් ඒ මැතිවරණයට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ අපි අඳුරනවා හමුදාවේ හිටපු නිසා. එයා කිව්වා මම හම්බෙන්න එන්න ඕනේ කියලා. ඉතින් මගේ ගෙදරට ඇවිල්ලා එයා හම්බ වුණා. හම්බ වුණාම ඉතින් නිකන් කතා කරා. එයා පිටරටින් ඉඳලා ඇවිල්ලා හිටියේ. මම පිටරට ගියපු වෙලාවකත් කැලිෆෝනියාව එක පාරක් ක්‍රිස්මස් දවසක මම යාළුවෙක්ගේ ගෙදර ගියාම එදත් එයා හිටියා. ඉතින් අපි අතර ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් එන්න ඕනේ කියපු හින්දා මම එන්න කිව්වා. නමුත් හමුදාවේ හුඟන් නිලධාරීන් නම් ඒ වගේ වෙලාවට එන්න කියන්නේත් නැහැ, බයයි. ඡන්දයාර පැත්තට යයි මේ පැත්තේ. මම දේශපාලනය ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් එයා එතෙන්දී ඇස්වල කඳුළු පුරවාගෙන කතා කරා මුදල් අමාරුයි, ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් දාගන්න බෑ, ඒ වගේ මේ සරත් දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කියන්න ඒවය කතා කිව්වා. මම ඉතින් මනුෂ්‍යකමට වගේ එම බලාපොරොත්තුවම නෙමෙයි. ඒ වගේ ඒ වෙලාවේ මගේ අතේ සල්ලි වගේ තිබුණා. ඒ සල්ලි දුන්නා මං එයාට. ඔබ රජයේ නිලධාරියෙක් වෙනකොට රජයේ නිලධාරියෙක් ජනාධිපතිවරණයක් ආසන්නයේදී විපක්ෂයේ අපේක්ෂකයාට මුදල් ලබා දීම වැරද්දක් නෙමෙයිද? විපක්ෂයේ අපේක්ෂකයන් නෙවෙයි, ඒත් අපේක්ෂකයෙක් තමයි. විපක්ෂයේ අපේක්ෂකයෙක් නෙවෙයි අතර මේ වෙලාවේ. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් මත ඒ මුදල් දුන්නා. මුදල් ගනු දෙනුවක් යතන කරේ. මම හිතුවා ඉතින් ඒගොල්ලන්ගේ වැඩි ඉවරණයන් පස්සේ මෙයා මගේ මුදලක් ගත්තා. ඒ මුදල නැවත මට ලබා දුන්නා නම් මම එපා කියන්නේ නෑ. බේරුවද නෑ. ඒ වගේ ඊට පස්සේ කතා කරෙත් නෑ. මං හිතන්නේ ඉතින් මටත් ආත්ම ගරුත්වයක් තියෙන ඉඳ මං ඕක මතක් කර කර ඉල්ලන්න ගියෙත් නෑ. එමනම් ඔබතුමා මට මේකට උත්තරයක් දෙන්න. සරත් ෆොන්සේකා කෙලින් උත්තර දෙන්න සූරයි ජනතාව අතර තියෙන මතය. එමනම් මට කෙලින්ම උත්තරයක් දෙන්න, දැන් ගෝඨාභය රාජපක්ෂ හරහා තියෙන හිතවත්කම් මත මුදල් දෙනවා ඔබතුමාගේ පෞද්ගලික ධනෙ.
ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබතුමාට හමුදාපතිකම දෙනවා රටගෙන ඉතල කියලා ඔබතුමා කියන්නේ. මෙහෙම ගොඩනැගුණු මහා විශ්වාසය බරපතල පළුදවීමකට වෙනවා. ගෝඨාභය රාජපක්ෂ සහ සරත් පොන්සේකා මහා උරණ වෙනවා. ඇත්තම හේතුව මොකක්ද? ඇත්තම හේතුව වතුරු කර බීලම් පටන් ගන්න ටිකක් දිගයි උත්තරේ. හොඳයි. ගෝඨාභය රාජපක්ෂ එයාගේ ලක්ෂණයක් තිබුණ අතීතයේ, ඒකත් කියන්නේ ගියොත් ටිකක් මගේ තවත් අත්දැකීමක් තිබුණා එයත් එක්ක. එයා සමහරලාට ගෞරවයට ප්‍රතිඵල ලබා ගන්න, ඒ වගේ ගෞරවය ලබා ගන්න කැමැති කෑදර ගතියක් තිබුණා. ඒක ඒකයි දුර්වලකම. මමීත්වයට යනමුත් ආරක්ෂක ලේකම් හැටියට මෙයා අතීතයේ තිබුණ දුර්වලකම් නැවත මතු කරගන්න උත්සාහ කරයි කියලා. නමුත් යුද්ධ ඉවර වෙන මාස දෙකක් විතර තියෙද්දි එක දස්සක් මෙයා එයාගේ කාර්යාලයේදී මට කිව්වා. එතකොට අර ජගත් ජයසූරිය මට පස්සේ හමුදාපති වුණ එක්කෙනා, එයා වවුනියාව භාරව හිටියේ. වවුනියාව භාරව, නමුත් මෙහෙයුම් වලට එයාගේ සම්බන්ධයක් තිබ්බේ නැහැ. එයාට තිබුණේ එකම රාජකාරිය වවුනියාව මන්නාරම වැලියෝය බංකර්ලා ඉන්න එක භාරව ඉන්න එකයි. ඉදිරියේ මෙහෙයුම් වලට සැපයුම් කිරීම එයාට භාරව තිබුණා. අපිට කෑම් බීමේ වුණා, තුවාල කරුව ටික පස්සට ගන්න එක එයාගේ වාකීමක් තිබ්බේ. මෙහෙයුම් සැලසුම් කිරීම, ඒවා භාරව අනදීම එයාට තිබුණේ නැහැ. ඉතින් එහෙම හිටපු එකේ යුද්ධ ඉවර වෙලා දැන් අපි කිල්නොච්චිත් අල්ලලා ඔක්කොම ඉදිරියට ගිහිල්ලා ගිහිල්ලා ටෙරරිස්ලා කිලෝමීටර් 10 වැඩි කිරීම 15 වගේ ප්‍රදේශයට කොටු කරලා තියෙනකොට ගෝඨාභය මට කිව්වා, සරත් ඔයා දැන් මේක තනියම කරලා කරලා ඔයාට මාන්සි ඇතිනේ, දැන් පොඩ්ඩක් විවේකයක් අරගෙන අර ජයසූරියට ඕක කරන්න දෙන්නකො කිව්වා. ඉතින් ඒ අවස්ථාවල තමයි අපට කවුන්ටර් ඇටැක් එක වෙන්න පටන් ගත්තේ ඊට දවස් කීපයකට පස්සේ. යුද්ධ ඉවරයි කියලා එතකොට අපිට සහතිකයක් තිබුණේ නැහැ. ප්‍රභාකරන් අන්තිම පැය 48 හැරි මොනවා හරි කරනවා කියන විශ්වාසය මට තිබුණා. ඒ ගැන අපි සූදානමින් හිටියා. එහෙම කිව්ව ගමන් මට තේරුණා මෙයාට දැන් මේක ඕන වෙලා තියෙන, නැත්තම් ජයසූරිය පැත්ත ගින්න මිනිහෙක්, යුද්ධයේ මෙහෙයුම් වල සම්බන්ධ වුණේම නැහැ, බංකල්ලා ඉන්නක බලන් හිටුව මිනිහට මේක බාර දෙන්න කියනවා කිය හදර් කිව්ව ගමන් මට තේරුණා දැන් මේ ගෝඨාභය හදන්නේ. ඊට පස්සේ ජයසූරියට යා වැඩ කරන් දෙන්නේ නැහැ. ගෝඨාභය හිතන්නේ දැන් මේ යුද්ධය ඉවරයි. ඇත්තට මේ කාලේ යනකොට මේක සාජනලයි කෝප්පල්ලා යුද්ධයක් වෙලා තිබ්බේ. මේගොල්ලෝ කරනවා හැමදාම රැයට මීටර් 400-500ක් සටන ඉදිරියට ගෙනියනවා. ජෙනරල්ලට කරන්න වැඩක් තිබුණේ නැහැ වගේ තමයි අන්තිම මාසෙ විතර වෙනකොට, මාස දෙක විතර වෙනකොට කියනකොට මට තේරුණා මෙයාට මේ ආපහු අර පරණ දුර්ලකම් මතුවෙලා මෙයාට දැන් මේ යුද්ධේ ගෞරවය ගන්න ඕනෙලා තමයි මේ මට අයින් වෙන්න කියන්නේ කියලා. ඊට ඉස්සෙල්ලත් එයා ඒ වගේ වැඩක් කරා. මම නැගෙනහිර අල්ලලා ඉවර වුණාම මම උතුරේ ක්‍රියාන්විත පටන් ගත්තා. නැගෙනහිර ආරක්ෂක කමිටුව කියලා මෙයා කමිටුවක් දාගෙන නැගෙනහිර ඉන්න පොලිසියේ SP ලා DIG ලා හමුදාවල බ්‍රිගේඩියර්ලා ජෙනරල් ඔක්කොම කොළඹට ගේනවා. බුරු නැගෙනහිරම ඒකට හමුදාපතිවරුන්ට එන්න කියන්නේ. මෙයා වෙනම සම්මන්ත්‍රණයක් තියෙනවා නැගෙනහිර ආරක්ෂාව කියලා. ඉතින් ඒ වගේ ක්‍රියාවලිය මට තේරුණා. දැන් ඒකත් මෙයා හදන්නේ මේ ඉදිරියට එයාට කියන්න දැන් නැගෙනහිර මාව මෙහෙවනවා, මම තමයි පාලනය කරන්නේ, හමුදාපතිවරු මේක සම්බන්ධ වුණ නැහැ කියලා. එහෙම කරනකොට තමයි නැගෙනහිර ආපහු කොටි ඇවිල්ලා පිස්තෝල කල්ලි ඇවිල්ලා එක සුමාන දෙකක් ඇතුළත පොලිසිය 1000 දෙනෙක් මැරුණා. එතකොට මෙයා ආපහු නිශ්ශබ්දව හිටියා. මම ආයි කමාණ්ඩු රෙජිමේන්තුවක් වැඩිපුර පාවල හමුදා බලයනි දෙකක් කියලා ආයි නැගෙනහිර වැඩේ මම පටන් අරගෙන ඒක මම කරා. ඒ වගේ එයා කරපු සමහර දේවල් දි මට තේරුණා මෙයා මේ යුද්ධ විරයගෙන යනකොට දැන් ගෞරවය ගන්න මෙයා මේ එක එක පෙරහුරු කරනවා කියලා. ඔබතුමාගේ උත්තරයට මගේ මේ අවසාන මේ කාරණාව සම්බන්ධයෙන් අවසාන ප්‍රශ්නයක් ඉදිරි කරගන්න මේ කැඟුවේ නැත්තම් අඩුවක්. ගෝඨාභය රාජපක්ෂගේ අතීත දුර්වලතා නැවත මතුවේ කියලා ඔබ හිතුවේ නැහැ කිව්වා. එතුමට කියන්න පුළුවන් සරත් පොන්සේකගේ අතීත දුර්වලතා නැවත මතුවේ කියලා එතුමා හිතුවේ නැහැ කියලා. ඒ නිසා මේ විරසක ඇති වුණා කියලා එතුමට කියන්න පුළුවන්. යදු මගේ අතීත දුර්වලතා තිබුණා නම් ඒගොල්ලෝ අර ඡන්ද කාලේ අතිනුත් හදාද මඩ ගැහුවේ එක එක ස්ත්‍රී දූෂකයා අරව මේවා කිය කී ඉතින් ඒ ඔක්කොම දාලා කියන්න තිබ්බා. අතීත දුර්වලතා තිබුණා නම් ඒගොල්ලන්ට කියන්න තිබ්බා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ පොතේත් ලියලා තියෙනවා එක එක ඒවා මඩ ගහලා ඉවරලා. ඉතින් තිබුණා නම් එයා නොකියයිනේ නෑ ඒවා. නමුත් මම මේක කිව්වේ ඔබතුමන් ලැහුවා අපි විරසකේ පටන් ගත්තේ කොහොමද කියලා. එතකොට මට තේරුණා මෙයා මේ වගේ
වැඩ කරගෙන යනවා කියලා. ඒ පාර යුද්ධය ඉවරලා සුමාන දෙකදී සුමාන දෙකයි මට උස්ම ගන්න හම්බුනේත් නැහැ. මං ගිහිල්ලා ඩුවානේ මගේ සෙබළුන්ට කතා කරලත් නැහැ. සෙබළු ඉන්නවද කනවද බොනවද කියලා අමුදාපති කියන කැටියට මට විශාල වාකීමක් තියෙනවා. ඒව කරන්න ඉස්සෙල්ලා මයෙන් ඇහුවා සරත් කැමති නැද්ද CDS එක බාර ගන්න කියලා. සුමාන දෙකයි. එතකොට මට තේරුණා නැවතත් දැන් අපිව පැත්තකට දාලා දැන් මෙයා මේ යුද්ධ ජයග්‍රහණයේ වාකීම ගන්න හදනවා. ඊට වඩා ඔක්කොටම ඉස්සෙල්ලා යුද්ධ ඉවරලා පැය 48යි. පැය 72යි. අපි බෙලපාලියක් තිබ්බා. යුදමුදා මුලස්ථානේ යුද ජයග්‍රහණයේ සමරන්න යුද්ධයක් ඉවර කර අවුරුදු 30ක අනිත් හමුදාපතිවරුත් ඒවා කරා. නායක හමුදාපති තිරුකුණාමලේ විශාල පෙළපාලියක් තිබුවා නෑ ඔය ගැන. අපර සමා වෙන CDS එක කියලා මොකක්ද අදහස් කරේ ප්‍රේක්ෂක කමිටුව දැනගන්න. CDS එක කියන එකෙන් අදහස් කරේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි. ඒ දුරේ ඔබ හිතන්නේ කියන්නේ මේ ඔබව මේ ගැන මම දැන් කිව්වද ඒ ගැන. ඔව්. ඔබගේ CDS එක බාර ගන්න කියලා කිව්වා කියලා. ඔව් ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි දුරේ බාර ගන්න කියලා. ඒක එක පහත හැලීමක්ද? වගකීම. ඔව් නමුත් අර හමුදාවේ තියෙන ඒ වැඩ පිළිවෙලක් වෙන්නේ ඉස්සෙල්ලා කිසිම බලතල නැති තනතුරක්නේ CDS කියන්නේ. සුමාන දෙකක් කියලාකොට CDS එකට දාන්න හදනවා කියන්නේ. එතකොට මගෙන් වැඩේ අරන් ඉවරලා පැත්තකට කරනවා. පැත්තකට කරනවා කියන්නේ. ඊට ඉස්සෙල්ලාම කියන්නේ යනිත් එක. යුද්ධ ඉවරලා ගුවන් හමුදාපති කටුනායක ගුවන් කරණන් අරෝම ඔක්කොම දාලා ඒගොල්ලෝ සමරුවා ඒක. ඉතින් මම පෙළපාලියක් තිව්වා හමුදා මුලස්ථානේ. කියලා මම දුන්නා කමෙන්ඩේෂන් කියලා අපි වට කියන්නේ. සේවයගේ සහතික දුන්නා හමුදාවේ හිටපු ශ්‍රී ලංකා අධිපතිවරුන්ට ඒ පෙළපාලියේදී. එදා අපි හරි සටහනක් හදලා තිබුණා. පෙළපාලියෙන් පස්සේ මම සංවිධානය කළ තුන මාධ්‍යමතුමා. මම පෙළපාලිය වල යුදමුදා මුලස්ථානෙට එනකොට මාධ්‍යමතුමට වාඩි වෙන්න. එතර කට්ටියක ආරක්ෂක ලේකම් මේක අවලංගු කරා කියලා. දැන් යුද්ධය කරලා දවස් 3යි. යුදමුදාපති මාධ්‍යමතුමා දෙන්න හදනවා මේ ජයග්‍රහණය කියන රට ප්‍රකාශ කරන්න. මේක අපේ වරප්‍රසාදය. අපිට ලැබිය යුතු යම් කිසි දෙයක් කරාම ගෞරවයක් ලැබුවම අපිත් කැමති ඒ ගැන රටට කතා කරන්න මාධ්‍යයට කියන්න. මෙයා ඒක අවලංගු කරා. මම ඇහුවා මම කොල්ලක් දීලා ඇහුවා. මම මාධ්‍ය මේකට ආවා ඔබතුමා මේක අවලංගු කරලා තියෙනවා. එහෙම කරාද කියලා. එතකොට ඔව් අපි පස්සේ ඔක්කොම එකතු වෙලා එකක් කරමුකෝ කිව්වා. ඒ වගේ නොයෙක් නොයෙක් වැඩ කරා යාර ඉරිසියාව කුහක භාවය විදහා දක්වන වැඩ කරා. ඉතින් ඒව අතරේ තමයි අන්තිමට මාව මාස දෙකක් යන්නේ ඉස්සලා පස්සේ හමුදාපති ධූරෙන් අයින් කරා. අයින් කළ කිසිම බලතල නැහැ. මම එයාට කතා කරලා කිව්වා හමුදාපතිවරු තුන් දෙනාත් හිටියා. මෙතනට බලතල නැත්නම් මේයුම් බලතල නැත්නම් මේ තනතුරේ ඉඳලා වැඩක් නැහැ. බොරුවට තරු අතර ජෙනරල් කෙනෙක් මෙතන වාඩි කරලා තියෙන එකේ තේරුම නැහැ. එතකොට එයා කිව්වා ඒ බලතල දෙන එක ටිකක් භයානකයි කිව්වා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණාම මට ඒ වගේ මිනිහෙක් එක්ක වැඩ කරන්න බෑනේ. හොඳයි අප විරාමයකට ආ යුතුයි. හැබැයි විරාමයට යන්න කලින් මම කියන්න ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. එතුමාට ඔබගේ යම් වෙනසක ඉවක් දැනෙලා එහෙම කරාද කියලා හිතන්නට බැරිද? වෙනසක ඉවක් දැනෙන්න නම් ඉතින් එහෙම දැනෙන්න ඉවක් දැනෙන්න මම දන්නේ නැහැ එහෙම යාට ඉවැල්ලීමේ හැකියාවක් තියෙනවද කියලා. නමුත් ඔබේ හිතේ කිසිම වෙනස්වීමේ බලාපොරොත්තුවක් තිබුණා නැද්ද මොහොතේ? ඒ බලාපොරොත්තුවක් තිබ්බනම් ඉවල්ලන්න ඉඩ තියන්න නැතුව මට කරන්න තිබ්බා වුණා දෙයක්. හොඳයි අපි විරාමයට යමු. විරාමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. ඊට උදේ විරාමෙන් පසුව මොන ගැහෙමු. සීමාවෙන් එහා දේශපාලනය. www.salakuna.hirutv.lk/salakun අපේ වෙබ්ඩවිය සමගිරුත් ඔබට එකතු වන්නට පුළුවන්. ඒ වගේම හෙට දවස තුලත් අප මේ ක්‍රියාත්මක කරන වැඩසටහන ඔබට යලි නරඹන්නටත් අවස්ථාව ඒ තුළ තිබෙනවා. එයත් මතක් කරගෙන අද සලකුණේ දේශපාලන සලකුණ තබන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග සාකච්ඡාවට අප යලි එකතු වෙමු. ඔබතුමා 2014 වෙනි මාසයේ 21 වෙනිදා කියපු ප්‍රකාශයකට අපි නැවත ඔබතුමාව රැගෙන යන්න සූදානම් වෙනවා. අපි මේ ප්‍රකාශයට යමු. අපි බලමු මේ ප්‍රකාශය. LTT 7 ඇලි නැවත මතුවීම ගැන සම්පූර්ණ වාකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. LTT 7 ඇලි ආරක්ෂා කිරීම, ඔවුන් එක්ක එකතු වෙලා හොර ජාවාරම් කිරීම, ඔවුන් ළඟ තිබුණ LTT මුදල්, LTT හොරකම් කළ රත්තරම් බඩු බෙදා ගැනීම, මේ සියල්ලම ආණ්ඩුව කරගෙන යනවා කිසිම ලැජ්ජාවක් නැතුව. කරුණා, පිල්ලයන්, KP වැනි අය හුවතල් කර කර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු පවා ලබා දෙමින්
ඔවුන්ට ආරක්ෂාව දෙමින් ක්‍රියා කරන මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ෆොසක මැතිතුමනි, මේ ප්‍රකාශය තුළ බොහෝ කාරණා තිබෙනවා. LTTE නැවත මතු කිරීමේ වගකීම හිටපු ආණ්ඩුව ගන්න ඕනේ. රත්තරම් බඩු ටික හොරකම් කරපු වගකීම, මුදල් හොරකම් කිරීමේ වගකීම, කරුණා පිල්ලයන් KP හුරතල් කිරීම, කාරණා ගණනාවක් තිබෙනවා. මේ ප්‍රකාශය ගැන කතා කරමු. නෝ දෙ කියපු ඒවා කිසිම අසත්‍යයක් නැහැ එතන. ඒ කියපු සීලුම දේවල් ඒ වෙලාවේ සිද්ධ වුණා. ද KP ප්‍රශ්නේ අදටත් මතුවලා තියෙනවා තවමත්. මේ රජය ආවට පස්සේ අපි පත් කරගත් ජාතික රජය, දිනසීය රජය, එතනින් පස්සේ අපි දැක්කා කරුණා සහ පිල්ලයන්. ඒගොල්ලෝ දීලා තිබුණ දේශපාලන තනතුරු, දේශපාලන වාකී වලින් ඉවත් වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජය, ඒ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණ ඒ තනතුරු වලින් පවා ඔවුන් ඉවත් කළා. ඔවුන් දේශපාලනයෙන් පැත්තකට දාලා තියෙනවා. ඔවුන්ට තිබුණ වගකීම් බලතල වරප්‍රසාද ඒවා අහිමි වෙලා තියෙනවා. නමුත් KP ගැන තාම මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ KP ව තාම මේ ආණ්ඩුවත් හොරතල් කරනවද? ඔබතුමා නමුත් KP ගැන තාම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ. ඔව් තාම ප්‍රශ්නයක් තියෙනවා. KP ව මේ ආණ්ඩුවත් හොරතල් කරනවද? මේ ආණ්ඩුවට ඇත්තටම සිද්ධ වෙනවා ඒකට පිළිතුරු දෙන්න. ආණ්ඩුව වැඩ කරන්නේ අපි දන්නවා නීතියට අදාළ ප්‍රශ්නාවම, ත්‍රස්තවාදීන් ගැන ප්‍රශ්නාවම, ඒ අංශභාර නිලධාරීන් ඉන්නවා. ඒවට වගකී යුත්තෝ ආණ්ඩුවට ඒව ගැන උපදෙස් දෙන්න ඕන අය, ආණ්ඩුවට ඒ ගැන තොරතුරු සපයන්න ඕන අය. එතකොට ඒ අයගෙන් ඒ ආරම්භය ලැබිය යුතුයි. වගකී යුත්තෝ යුතුකම ඉෂ්ට කරන්න ඕන. මං ඔබතුමාට දැනන විදිහ අහන්නේ, මේ ආණ්ඩුව KP වහුරතල් කරනවාද මේ ආණ්ඩුවත්? කෙලින් උත්තරයක් ඕනේ ඔබතුමාගේ, ඔබතුමාට දැනන විදිහ. ඒකට කෙලින්ම ආණ්ඩුවට වරද පටවන්න මේ වෙලාවේ පුළුවන් කියලා මම හිතන්නේ. ඊට ඉස්සෙල්ලා ඒකේ වරදට සාමූහික වශයෙන් ගත්තා මේ රටේ මොන දෙයක් වුණත් අනිවාර්යෙන් ඒක නිවැරදි කිරීමේ වාකීම ආණ්ඩුවට තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. KP ආරක්ෂා කිරීමේ පියවරක් අපි දැක්කා. නීතිපතිතුමා KP ආරක්ෂා කිරීමේ උත්සාහයක් යෙදෙනවා. ඒක වැඩි කාලයක් ගියේ නැහැ, තාම දවස් 2-3යි. එතකොට ඒ ගැන ආණ්ඩුවට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවට මුනිවත රකින්න බෑ. KP කියන පුද්ගලයා කවුද කියන එක මේ රටේ සිළු දෙනාව දන්නවා. මම විතරක් නෙමෙයි, මාධ්‍යයේ මගින් බුද්ධි තොරතුරු ආරක්ෂක අංශ ඒ ගැන කතා කරලා තිබුණා අතීතයේ, මාධ්‍යව පළ වුණා. එතකොට KP යන රහස් නැහැ මේ රටේ. එතකොට යම්කිසි කෙනෙක් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා දැන් නීතිපතිතුමා. එතනදී අනිවාර්යයෙන්ම මේ රටේ රජයට ඒ තත්ත්වය ගැන රජයේ මතය දැනගන්න ජනතාව කැමති. රජය මොකද්ද දැන් කරන්නේ? ඒ නීතිපති කියන දේ පිළිගන්නවද නැද්ද කියලා රජයට යම්කිසි පියවරක් ගන්න සිද්ධ වෙනවා. රජයේ මුනිවතරක් ඉන්න බෑ. LTTE නායකයාගේ මරණය සම්බන්ධයෙන් කරුණා අම්මාන් මේ දිනවල විවිධ ප්‍රකාශ කරනවා. ඔබට මොකද කියන්න තියෙන්නේ? මම ඒක මාධ්‍යයට ප්‍රකාශ කරා කීප වතාවක්. අනිවාර්යයෙන්ම අවසාන සටන දානමෙන්දා උදේවරුව පුරාවට පැවතුන නත්තිගණ්ඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයේ තියෙන මඩවගුර හරහා අවසාන සටන පැතුරුණ අවසාන මොහොත වෙනකන් ප්‍රභාකරන් මම හිතන්නේ ඒ සටනේ අවසානය සනිටුහන් කරමින් ප්‍රභාකරන් මිය ගියා එතන. ඔහු අනිවාර්යයෙන් මේ සටනේදී මිය ගියා. ඔහු සටන් කරා. ඔහු වටේ හිටපු සබළු ඔහුගේ අනුගාමිකයන් 35ක් පමණ ඒ අවසාන සටන කෙරිච්ච ස්ථානේ හිටියා. ඔහුත් එක්ක 35ක් පමණ LTTE ත්‍රස්තවාදී සබළුන් ඔවුන් සමග කරපු සටන නැවතුණා. මේ ඔවුන් 35 දෙනා විනාශ වුණා ප්‍රභාකරන් ඇතුළුව. ඊට පස්සේ ත්‍රස්තවාදී අවුරුදු 32 යුද්ධ කර වුණා. ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම ආරක්ෂක හමුදාවල යුද හමුදාවේ ප්‍රහාර හමුවේ ඒ ප්‍රහාරවල ලක් වෙලා මිය ගියා. LTTE නායකයාගේ බාල පුත්‍රයා මිය ගිය විදිහ ගැන ඔබට අදහසක් තිබෙනවද හිටපු යුද හමුදාපතිවරයා හැටියට? නෑ, දැන් LTTE ඒ නායකයාගේ මලකුණ අපට හම්බුණා. ඊට කලින් දවසේ චාල්ස් ඇන්තනිගේ මලකුණ හම්බුණා. ඒ සටන 17 වෙනිදා රෑ ඉඳලා කොළපුවාට පැතිර ගිය ස්ථාන තුනක එක ස්ථානයක තිබුණ චාල්ස් ඇන්තනිය මලකුණ හම්බුණා. ඒ අරෙන්න LTTE නායකයින්ගේ හම්බ වුණා. සූසේ තව කීප දෙනෙක්ගේ හම්බ වුණා. පොට්ටුවමන්ගේ බිරිඳගේ හම්බ වුණා. පොට්ටුවමන්ගේ හම්බ වුණ නැහැ. LTTE නායකයාගේ බිරිඳගේ දියණිය ගැන අපිට කිසිම හොඩුවාවක් හම්බුන්නේ නැහැ. මොන අවස්ථාවකවත්. ඔය බාල පුත්‍රයා ගැන කිසිම හෝඩුවාවක් ආරංචියක් අත්තාවේ නැහැ. පස්සේ KP තමයි KP කරපු ප්‍රකාශය මම දැක්ක මාධ්‍ය. ඔහු කියලා තිබුණා බිරිඳ සහ දියණිය
සටන් පෙරමුණේ මිය ගියා කියලා. ඒක ප්‍රභාකරණගේ වැඩම ඒ දියණිය එයා මම හිතන්නේ චාල්ස් ඇන්තනිට බාල වෙන්න ඇති. එයා LTT ත්‍රස්තවාදයේ ත්‍රස්තවාදීන්ගේ කාන්තාංශයේ ලුතිරන් කර්නල් වරියා. එතකොට එයා සටන් පෙරමුණේ අනිවාර්යයෙන්ම සටන් කරා. ඒ සටනේ දිමිය යන්නේ නැති. ප්‍රභාකරණගේ බිරිඳත් ඒ ප්‍රභාකරණ පවා ඒ සටන් පෙරමුණේ ප්‍රභාකරණ අනදෙනව පෙරමුණේ ඉඳගෙන බිරිඳ පරිපාලන නෙවෙයි සැපයුම් කටයුතු. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. ඔබ කියන්නේ ඔවුනුත් මේ සටනට සම්බන්ධයි කියන්නේ. සටනට සම්බන්ධයි. එතකොට එයාගේ බිරිඳත් ඉදිරි ප්‍රදේශයේ ඉඳලා මේ ගියා කියලා තමයි අපි හිතන්නේ. KP කියලා තිබුණෙත් එහෙමයි. ඒ දෙන්නටම සෙල්ලඩි පාරවල් දෙකක් ලැබුණා කියලා. එතකොට අනිවාර්යෙන් ඉදිරි ප්‍රදේශයේදී මියන්නේ නැති ඒ දෙන්න. අප දැන් මේ පොඩි පුතා ගැන මෙතුමා අහපු උත්තරේ අපිට කිසිම ආරංචියක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මම හිරේ ඉන්න කාලේද කොහෙද කො හිරෙන් එළියට ආපු ගමන්ද කොහෙද තමයි පළමු වතාවට අපිත් දැක්කේ මාධ්‍යයේ යාගේ පින්තූරයක් තියෙනවා. පින්තූර දෙකක් තිබ්බා. එකක් තිබුණා බංකරයක ඉන්නවා. ඒ බංකරය අපේ වගේම LTT එකෙත් බංකර තිබුණා. LTT තන්තිම කාලේ යුද්ධ කරේ බංකරවලින් නම් තමයි. අපි ගහන වගේම අපිට ඇත්තට බංකර තිබුණ නැහැ අන්තිම කාලේ. ඒගොල්ලෝ තමයි බංකරවලින් සටන් කරේ. අපි කැලේ ඇතුළේ ඉඳන් සටන් කරේ. ඔබ උන්ගේ ප්‍රදේශයට ගියේ. ඔව්. ඒතොර බංකරයක ඉන්න එකක් තිබුණා. ඒ පින්තූරේ දැක්කව නම් මට තේරුණා දැක්ක ගාම මේක අපේ බංකරයක් නෙවෙයි කියලා. මොකද බංකරේ පැත්තේ හිටගෙන ඉන්නවා නිල ඇඳුමක් ඇඳපු කෙනෙක්. ඒ නිල ඇඳුම අපේ යුදහමුදාවේ ගන්න නෙවෙයි. LTT ත්‍රස්තවාදීන් ගාව තිබුණා ඉන්දියානු යුදහමුදාවේ කැල ඇඳුම පාවිච්චි කරා ඒගොල්ලෝ හුඟක් අවස්ථාවල. මම හිතන්නේ ඒගොල්ලෝ බෝට්ටු වලින් මේ පැත්තට ඕවා පන්න ගන්න ඇති. එවැනි නිල ඇඳුමක් තමයි එතන ඇඳගෙන හිටගෙන හිටපු එක්කෙනාගේ පේන්න තිබුණේ. ඊළඟට එයා පෙරවගෙන හිටියා සරමක්. ඒ සරමත් සාමාන්‍යයෙන් අපේ කොඳුරු වල තියෙන අපේ සවලු පාවිච්චි කරන සරමක් නෙමෙයි. ඒ සරම ද්‍රවිඩ ජනතාව පාවිච්චි කරන විදිහේ සරමක් ඇතර තිබුණේ. ඒ අනුව මම හිතන්නේ පින්තූරය අනිවාර්යයෙන්ම LTT බංකරයකදී ගත්ත පින්තූරයක්. ඊට පස්සේ එයාට වෙඩි වැදිච්ච සලකුණු තුනක් තිබුණා. වෙඩිද මොනවද කියලා මට කියන්න බෑ. පින්තූරේ බලලා බිම වැටිලා ඉන්න පින්තූරයක් තිබුණා. ඒ පින්තූරේ බලලා මට නම් කියන්න බෑ වෙඩි තිව්වද කොහමද ඔච්චර ලස්සෙන්ට ඒ චූටි පපුවකට වෙඩි උණ්ඩ තුනක් මොහොම තියන්නත් ලේසින් නෑ. තුවක්කු ඇකට වගේ ලං කරලා තිව්වොත් නම් සමහරලාට එහෙම තියන්න පුළුවන්. නමුත් අපි අතින් වැටුණා මැරුණාද සටන් බිමේදී මැරුණාද කොහෙදී වෙඩි වදුණාද කියන කාටවත් කියන්න බෑනේ. හොඳයි ඔය කාරණා සමගම දැන් මේ වෙනකොට යුද අපරාධ චෝදනා එල්ල වෙලා තියෙනවානේ. යුද අපරාධ චෝදනා එල්ල වෙන්නේ අවසන් සටන සම්බන්ධයෙන්. එතකොට එකල යුද හමුදාපතිවරයා ඔබ මේ සියල්ලට ඔබ වගේ කියන්න සූදානම්ද? නෑ ඉස්සෙල්ලා මම කියන්නේ යුද අපරාධ සිද්ධ වුණ නෑ කියන මතේ මම ඉන්නේ. මම එක කිව්වේ චෝදනා කියන කාරණේ. ඔව් චෝදනා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. චෝදනා තිබුණ පළියට මේවා සිද්ධ වුණා කියලා හිතන්න බෑ. ලොමු චෝදනා තියෙනවා නම් නිසි ආකාරව තැන නොතැන හරියට කියලා වෙලාව කියලා ක්‍රෙඩිබල් එවිඩන්ස් ඒ කියන්නේ විශ්වාසදායක සාධක සමග චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඉතින් චෝදනා වගේ තිබුණා. ඉතින් චෝදනා ගැන පරීක්ෂණ කරන්න එපා කියලා මම නම් කොහෙලක්වත් කියලා නැහැ. කවුරු කරත් මට නම් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ කරත් මට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඒවට මූණ දෙන්න සූදානම්? මම ඕන පරීක්ෂණයකට මූණ දෙන්න සූදානම්. ඒතකොට ඔබතුමාට තනියක් නැහැ. ඔබතුමාට තනියක් නැහැ. සහායට ඉන්නවා මහේන්ද්‍ර රාජපක්ෂ මහතා. ඕනෑම මොහොතක විදුලි පුටු ඉඳ ගන්න ඕක කැමතියි. ඔබතුමාට තනියක් නැහැ. දැක්කොත් නම් කලන්දේ දාලා වැටෙයි ඔය කයිවරු හේවට. ඔය කියන විදියට ඉදිරි පුටුවක වාඩි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. එතුමා අපි වෙනුවෙන් ගිහිල්ලා අපට සලකපු හැටියට, අපට හිරි අර කරපු හැටියට, අපට අවමන් කර හැටියට, අපට නිග්‍රහ කර හැටියට, හමුදාපතිට සලකපු හැටියට හමුදාවක් වෙනුවෙන් ඉදිරි පුටුවක වාඩි වෙයි කියලා හිතන්න බෑ. ඒ එවැනි දේශපාලනක් නේ. නමුත් මේ මතුවී තිබෙන චෝදනාවලදී ඉලක්කේ බවට පත්ව තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක්. හැබැයි ඒ කිසිදෙනක ඔබව ඉලක්ක වෙලා නැහැ. නමුත් ඔබනේ හිටපු හමුදාපතිවරයා. ඉලක්ක වෙලා නැහැ කියන්න බෑ. අපට ආරංචි විදියට නම් ඒ දැනට හදලා තියෙන කියන වார்த்தාවේ ඒ වார்த்தාවේ මගේ නම සඳහන් වෙලා තියෙනවා. මම හැම වෙලේම කිව්වනේ මට ඉලක්ක කළා නැත්නම්, මට ඇඟිලි දික් කළා නැත්නම් ඒ කියන්නේ මං වරදක් කළා නැහැ. හමුදාපති වුණ පරියටම දැන් යුද අපරාධ වුණා කියමු එක් කවුරු හරි කෙනෙක් අතින්. හමුදාව ලක්ෂ දෙකයි. සමහරට අපි හිතමු 5 දෙනෙක් විතර කරා කියලා. හැම ස්ත්‍රී දූෂණයක් වුණා නම් හරි සිවිල් කෙනෙකුට වෙඩිල්ලක් තිව්වා නම් හරි අතරම එතන මුළු හමුදාවම හිටියා වෙන්නත් බෑනේ. කිසි කෙනෙක් කරා කියමු.
එතකොට ඒ කරපු හැම වෙලේම හමුදාපතිරෙන් ඉල දික් කරන්න ඕනෙත් නැහනේ. අපි කියන්නේ වුණා නම් අතීතයේත් යුද හමුදාවේ අය වැරදි කළා පරීක්ෂණ තිබ්බනේ. ශ්‍රීශාන්ති කුමාරස්වාමි ඝාතනය, මනම්පේරි ඝාතනය දකුණේ, එබිලි පිටියේ සිසු ඝාතන, ඒ වගේ සාධක තියෙනවනේ, සාක්ෂි තියෙනවනේ. පරීක්ෂණයක් නොතියන්නේ කිසිම හේතුවක් නැහැ. අනිවාර්යෙන් යමෙක් අපේ නියෝග වලට බාහිරව ගිහිල්ලා එවැනි වැරදක් කරා නම් උපදේශ පිළිපදින්නේ නැතුව හමුදා විනය කඩ කරලා කරා නම් සාක්ෂි තියෙනවා නම් ඔප්පු කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් නඩුවක් කරන්න ඕනේ. මම කරා නම් මටත් එච්චරයි. ඒ වගේම අනිත් අයට චෝදනා එල්ල වෙනවා නම් හිටපු සේනා අධිනායකයා ජනාධිපති ආරක්ෂක ලේකම් ඕ වෙනත් කෙනෙක් හරි යුද අපරාධවල සම්බන්ධයි කියලා චෝදනා තියෙනවා නම් ඒගොල්ලෝ ඒවා බේර ගන්න ඕනේ. ඒවට උත්තර දෙන්න ඕනේ ඒගොල්ලෝ. උත්තර දීලා බේර ගන්න බය වෙන්න ඕනේ නැහැ. මම නම් බය නැහැ. සුදේ මම මතක්. ඔව්. ඔබට තියෙනවා නම් ඔය හැබැයි කරනවා. ඉවෙනි කාරණාවලදී ඔබතුමාගෙන් සාක්ෂි විමසුවොත් හමුදාපතිවරයා හැටියට ඔබ මොකද කරන්නේ? ඔයදී මම දැනුවත් ඔය කියන අපරාධ වෙලා නැහැ. හමුදායේ කිසිම කෙනෙක් කවුරුත් දූෂණය කරා හෝ යටත් වෙච්ච එකිනුත් වෙඩි තියුවා හෝ එවැනි වார்த்தාවක් සාක්ෂියක් මට කොයි වෙලාවකත් ආවේ නැහැ. ඔය වෙලාවක හරි ආවනම් මට මොහොතක් ආවනම් ඔය චෝදනාව එල්ලලකම් මං ඉන්නේත් නැහැ. මම අනිවාර්යයෙන්ම දෙන්න බුණ උපරිම දඬුවම දෙනවා. ඔබතුමා කියපු කාරණයක් අපි ගෙනහැර දක්වන්න සූදානම්. අපි ප්‍රකාශයට යමු. රණවිරුව බේරා ගන්න යුද අපරාධ කරේ නෑ රණවිරුව කියලා අපි ඕන වෙලා ඉදිරියට යනා වගේම ජිනීවා හරි ලෝක ප්‍රජාව පවත්වන ඕනම් පරීක්ෂණයකදී මේ රටේ පාලකයා, ඔහුගේ පුතා, ඔහුගේ මැරයෝ මේ රටේ මානුෂීය අයිතිවාසිකම් කඩ කරනවා කියලා අපි ප්‍රකාශ කරන්න ඕනම තැනකට යන්න අපි ඕනම කෙනෙකුට ඉදිරියේ ප්‍රකාශ කරන්න ලෑස්ති. ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතා ගැන පමණක් නෙමෙයි ඔහුගේ පුතා ගැනත් කතා කරනවා. මොකක්ද? ඔය එතෙන්දි කතා කරේ මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීම ගැන. යුද අපරාධ චෝදනා ගැන නෙවෙයි. ඔව්. මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීම ගැන චෝදනා තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමතියි. ඔය අපිට ඒව ගැන කරුණු ගොනු කරන්න සිද්ධ වෙනවා. ඔහුගේ පුතා ගැන, නාමල් රාජපක්ෂ ගැන, නිල් බලකාය ගැන චෝදනා තිබුණා ඒ 2010 ජනාධිපතිවරණ සමයේ. ස්ත්‍රී දූෂණ සිද්ධ වුණා. එහෙම නැත්නම් මේගොල්ලෝ ගිහිල්ලා එක එකට බලපෑම් කරා කියන චෝදනා තිබුණා. ඒව අපට අවශ්‍ය නම් වෙලාව තියෙනවා නම් ඒව නැවතත් ගොනු කරන්න අමාරු නෑ. ඒව සොයන්න පුළුවන්. මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීම මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා හැමදාම කරා, හැම මොහොතකම කරා. ඔහු කවදා සාධාරණ ඉෂ්ට කරේ නැහැ. සුදු ඈන් සංස්කෘතිය මේ රටේ තියාගෙන මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම, සමහර ඒවා අපේ පිටිනුත් දාන්න හැදුවා. එතන තමයි මම එන්නේ හැදුවේ. දැන් විශේෂයෙන්ම අර ඔබතුමා කිව්වා දැන් අර මේ ප්‍රභාකරන්ගේ අර දරුවා පිළිබඳ චාරූපකයද ඒක මේ ලංකාවේ හමුදාවේ කඳුරක් නොවන බවක් පෙනියනවා කියලා. ඒක වෙන්න බැරිද පහුගිය දවස්වල මාධ්‍ය වලින් කතා කරන අර ව්‍යාජ LTT කඳවුර බුද්ධ්‍යංශ විසින් නඩත්තු කළාය කියනු ලබන. ඇත්තටම ඒ එහෙම කඳවුරක් ගැන මම නම් දැනගෙන හිටියෙත් නැහැ. මං අර දුන්න හමුදාවේ එහෙම කඳවුරක් තිබුණේ නැහැ. ඔහොම ව්‍යාජ LTT එකක් තිබුණේත් නැහැ. මට දැන් ප්‍රශ්නයක් තියෙන ඇත්තටම යුද්ධ තීරණයන් පස්සේ ව්‍යාජ LTT එකක් හදන්නයි, එවැනි කඳවුරු හදන්නයි මොකද්ද තිබුණ අවශ්‍යතාවය ඊට පස්සේ හිටපු අයට කියලා මටත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අනුදැනුමේ සීමාවෙන් තොරව වෙන්නක් තිබිය හැකි කියලාද? නෑ තිබුණේ නෑ. ඒ වගේ නම් මට වාකීම ගන්න පුළුවන්. මං කියන්නේ ඔබේ අනුදැනුමේ සීමාවෙන් තොරව එහෙම එකක් තිබුණ නෑ කියලා මම වාකීමෙන් කියනවා. හොඳයි. ඊට පස්සේ ඇති වෙච්ච දෙයක් නෝ කියන්නේ. ඔව්. ඔබතුමා කිව්වා ඔබතුමා ඉන්න කාලෙත් සිදුවුණු යම් යම් මාධ්‍යවේදීන්ගේ කාරණා සම්බන්ධයෙන් ඔබතුමාටත් ඇඟිල්ලක් දික් වෙනවා කියලා. අපි ඒ ගැන කතා කරන්න කැමතියි. ඇයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මං හිතන්නේ මර්වින් සිල්ලත් යම් කිසි තැනකදී කියලා තිබුණා, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මම සම්බන්ධයි, මම ඒගොල්ලොන්ට කිව්වා, පහර දුන්නේ මරන්න නෙමෙයි, වැරදිලා මරුණා වගේ එක එක කතා කියලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ මාවේකට පටලන්නේ නැද්ද? ඊට අමතරව මගේ ආරක්ෂක යම් කිසි සෙනගක් හිටියා මගේ ආරක්ෂාවට 500ක් පමණ හමුදාපති කාලේ. මගේම විතරක් නෙමෙයි, ඒ 500න් කොටසක් යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂා කරනවා, ඒ 500න් කොටසක් මාර්ගය ආරක්ෂා කරනවා මම එනකොටයි, ගෝඨාභය රාජපක්ෂ එනකොටයි, බැසිල් රාජපක්ෂ ඒ වගේ ඒ සෙනග අතරේ හිටියා බුද්ධ්‍යංශේ
සබලුත් හිටියා මම හිතන්නේ 15ක් විතර ඒගොල්ලොත් අල්ලගෙන ගිහිල්ලා කූඩු වල දාගෙන ප්‍රශ්න කරා මට දැන් ආරංචියක් එනවා දැනුත් නැවත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැන් මේ වගේ සොයන්නේ කියලා අපි කියනවානේ ආපහු වර්ධිතන් අල්ලගෙන දඟල්නවා ආපහුවර සබලුන් ගැන විස්තර සොයන අරේ මේ කියලා මට ආරංචියක් ආවා ඕද්දල ජයන්තෝ සුදු වෑන් වලින් පැහැරගෙන යනකොට කීත් මෑරට පහර දෙනකොට ඔබ හමුදාපති ඔව් මම හමුදාපති එතකොට මේ සුදු වෑන් සංස්කෘතිය හමුදාවේ අනුදැනුමක් තිබ්බේ නැහැ කියන කාරණේ හමුදාවත් මම හමුදාපති කාලේ ওই සුදු වෑන් සංස්කෘතිය පැහැර ගැනීම එවැනි දේවල් කරේ නැහැ අපි කවුද ඒව කරේ එහෙනම් ඒව කරන කණ්ඩායමක් අනිවාර්යෙන් හිටියානේ කොළඹ ඔව් ඔබ එකපාරක් කණ්ඩායමක් හිටියා මේ කණ්ඩායම අහුවෙන්නේත් නැහැ අපේ දක්ෂ පොලිස් සේවයක් තියෙනවා මේ පොලිස් සේවයට පුළුවන් ඕන මිනිහම අරුමක් ඕන අපරාධයක් පැය 24න් 48න් අල්ලන්න. ඔබතුමත් එක්ක හිටපු බුද්ධ්‍යංශවත් නිකමටවත් ඔබතුමා හමුදාපති කාලේ ඒ දේවල් මෙහෙම වෙනවා කියලාවත් වාර්තා කළේ නැද්ද? මේ සුදුවැල් ඔබතුමා හමුදාපති කාලේ සිදු වුණේ මේ යටතේ හිටපු බුද්ධ්‍යංශ වලට විශේෂිත වූ රාජකාරී තිබ්බා. ඒගොල්ලෝ පොලිස් රාජකාරී කරේ නැහැ. ඒගොල්ලෝ එවැනි දේවල් අපරාධ විමර්ශන ඒවා කරන්නේ නැහැ. ඒගොල්ලෝ යුද්ධයට අදාළ බුද්ධි කරුණුතරතුරු රැස් කරන එකයි. ඒවා අපට දැනුම් දෙන එක ඒවා තමයි ඒගොල්ලෝ කරන්නේ විශේෂයෙන්ම කොළඹ කොළඹ බුද්ධි කටියෝ තනිකරව මෙහෙවේ ගෝඨාභය රාජපක්ෂ එයා බුද්ධි සම්මේලනයක් තියෙනවා මම හිතන්නේ සුමානෙකට පාරක් විතර සීලම බුද්ධියජ ප්‍රධානීන් ගෙනල්ලා කොළඹ මෙහෙයුම් වල බුද්ධි කටියෝ 100% කරේ ගෝඨාභය රාජපක්ෂ අපේ කිසිම සම්බන්ධයක් තිබෙන්නේ නැහැ ඔබ එකවරක් බන්ධනාගාරේ ඉඳන් එන ගමන් අර මාධ්‍ය වලට ප්‍රකාශයක් කරනවා අපට මතකයි white van unit අපි ආවහම විඩ්‍රෝ කරනවා කියලා. ඒ පාරිභාෂික වචන හමුදාවේ පාරිභාෂික වචන. ඒ කියන්නේ white van unit එක කියනවා. මම කියන්නේ නැති white van සංස්කෘතිය නවත්තනවා කියලා. සුදු වෑන් සංස්කෘතිය. unit විඩ්‍රෝ කරනවා කියලා කියන්න බෑනේ මට එහෙම කියන්න. unit කියන වචන ඔබ පාවිච්චි කළා කියන මගේ මතකේ හරිනම්. නමුත් ඔබේගේ අවබෝධය තිබුණ නැහැ කියලාද ඔබ කියන්නේ එහෙම unit එකක් ගැන. ඔව් එහෙම unit එකක් කිසිසේත්ම තියෙන්න බෑනේ. අපි කරේ නීති අනුකූල දේවල් පමණයි. ඔය පැහැරගෙන යෑම අංගගෙන ඉන්න එක. රජයේ නාලිකාවක යුද්ධයෙන් පසුව කියනවා හමුදාවේ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ යුද්ධයෙන් පසුව කියනවා ලක්ෂ 5 දක්වා වැඩි කරන්න ඕනේ කියලා ඔබ සඳහන් කරනවා ඒත් සමගින්ම බටහිර රටවල් උත්සාහ කරේ අපේ රට අඩපණ කරන්න කියලා ඔබ සඳහන් කරනවා මේ මොහොතේදී ඒ ස්ථාවරයේ මේ මතය තාමත් ඉන්නවා ලක්ෂ 5ක් නෙවෙයි මම මේ වෙලාවේ ගණන් හදලා කිව්වා දැන් තියෙන රාජකාරි කරන්න අපි විශාල ප්‍රදේශයක් ඇල්ලුවා හමුදාවේ යටතේ තියෙන ප්‍රදේශයට වඩා යුද්ධ පටන් ගනිද්දී තියෙන ප්‍රදේශයට වඩා හතර ගුණයක් විතර විශාල ප්‍රදේශයක් තමයි යුද්ධ ඉවරනකොට අපට බාරව තිබුණා මට අවශ්‍යතාවය තිබුණා මගේ සෙබළුන්ට විවේකයක් දෙන්න කැලෑස්සේ අවුරුදු 2යි මාස 9ක් එක දිගට කැලෑ යට පඳුරු යට බෝක්කු යට රෙදි කැල්ලක් හොදා ගන්න බෑ නාන තැනක් නෑ ගමනක් බිමනක් යන වාහනයක් ගේන්න පුළුවන් තැනක් නෑ ඒගොල්ලන්ට පුහුණුවක් දී ගන්න බෑ අතරමඟදී අපි වාර්ෂික දෙන පුහුණුවීමුත් කරන්න බැරි වුණා සමහරුන්ට එක දිගටම අර මූලික පුහුණුවීම් ගාලා දැම්මට පස්සේ ආපහු පුහුණුවීමකට එළියට ගන්න බෑ අන්තිම කාලේ තුවාල ලැබවපු සබළු 10000ක් තුවාල හොඳ වෙලා නෑ ඒවා බැන්ඩේඩ් දාගෙන හැබැයි කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් අත් දෙකෙන් අවිය දරන්න පුළුවන් ඇස් දෙකට පේනවා එවැනි සබළු දොස්තරලත් එක්කම නර්ස්ලත් එක්කම මම 10000ක් යුද පිටිය දාලා තිබුණා අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කරගන්න මුහුදු කරය මුහුදු පැත්ත බංකර් ලයින් බලාගන්න ඒ වගේ ඉතාම දුෂ්කර අවස්ථාවක හමුදාවේ හිටියේ බොම කිව්වේ මන්ට මේගොල්ලන්ට විවේකයක් දෙන්න ඕනේ මේගොල්ලන්ට පුහුණුවීම් දෙන්න ඕනේ මේගොල්ලන් නිවාඩු යන්න තියෙන්න ඕනේ ඒක හන්ද මේ හමුදාව මේ ප්‍රදේශය යම්කිසි කාලයකට මම කිව්වේ ඉදිරි අවුරුදු එකහමාර පමණ වෙනකන් මට මේ වගේ දෙගුණක විතර සෙනඟක් ඕනේ කියලා. මට ලක්ෂ 2ක් හිටියා. මම කිව්වා ලක්ෂ 4ක් විතර මේකට අවශ්‍යයි. හැබැයි ඒ ලක්ෂ 4ෙදී කොටසක් පොලිසියට කරන්න පුළුවන්. කොටසක් නාවික හමුදාවේ අය හිටියා. ගොඩබිම රාජකාරී කරන ගුවන් හමුදාවේ හිටියා. ඒ විදිහට මම ගණන් හදලා කිව්වේ ගොඩබිම රාජකාරී සඳහා මෙච්චර විතර අවශ්‍යයි. ඒ කියන්නේ නිවාඩු යන අයත් එක්ක. ඌණීම් වලට යන අයත් එක්ක. නමුත් ඒගොල්ලෝ ඉතින් එහෙම සැලසුම් කරලා එහෙම කල්පනා කරලා වැඩක් කරන මිනිස්සු නෙමෙයි. ඊට පස්සේ ඉතින් මම ඒ වැඩි කාලයක් හිටියේ නැහැ. බටහිර රටවල් ගැන ඔබ කර කර කතාව? බටහිර රටවල් වල ඔබතුමා කියපු විදිය කතා කරාද කියලා නම් මට මතක නැහැ. ඔව් ඔබ සඳහන් කළා. එහෙම කියන්න අවශ්‍යතාවයක් තිබුණා කියලාත් මං හිතන්නේ නැහැ වෙලාවේ. මොකක්ද නැවත කියන්න ඔබතුමා කිය? ඔබ සඳහන් කරා එතනදී මේ බටහිර රටවල් උත්සාහ කරේ කර අපේ රට අස්ථාවර කරන්න කියලා.
අපේ රට ස්ථාවර කරන්න නම් උත්සාහයක් තිබුණේ නැහැ. නමුත් රටවල් සමහර ස්ථානවල ඒ රටවල් වල යුරෝදතා රෝම වගේ දේවල් තිබුණා. ඒ වෙලාව යුද්ධ නවත්තන්න කියලා නම් එවැනි දේවල් සිද්ධ වුණා ඇරෙන්න මම දැනුවත් වෙනවා. බටහිර රටවල් ඇමරිකාව වගේ රටවල් වලින් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ වෙලාවේ. අපිත් එක්ක ඉතාම සහයෝගයෙන් අපි කරන දේවල් ඒගොල්ලෝ දැනගෙන හිටියා. බලපෑම් 20ක් කරේ. එදා බටහිර රටවල් වලට ඇඟිල්ල දික් කරපු සරත් ෆොන්සේකා අද ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලා අපිට කියන්න බැරිද එතකොට? නෑ, ඇත්තටම මට අර මේ අර පාර්ලිමේන්තු තියෙන සමහරුන්ට තියෙන ඒ වුණ මට කවදාවත් තිබුණේ නැහැ, ඇත්තෙත් නැහැ. ඒ බටහිර විරෝධී එහෙම බීතිකාවක්, බටහිර බීතිකාව එහෙම එකක් මට තිබිලත් නැහැ. ඒ කාලෙත් මම නිතර නිතර මට වෙලා නිවාඩුවක් අම්මුරා නම් මම මගේ ළමයි බලන්න යනවා. ඒ රටවල් වල එහෙම මානසිකත්වයක් මට කවදාවත් තිබිලා නැහැ. හොඳයි, අපි විරාමයක් ගත යුතුයි. විරාමෙන් පසුව නැවතුමු. සීමාවෙන් එහා දේශපාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද සලකුණේ දේශපාලන සලකුණ තබනවා. අප කරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළා. තවත් කරණා ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතයි. නමුත් අපට කාලය හරස්වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් ෆොන්සේකා මහත්මනි, ඔබතුමා කියපු තවත් ප්‍රකාශයකට ගිහිල්ලාම අප මේ සාකච්ඡාවට යළි අවතීර්ණ වෙමු. මේ ප්‍රකාශය අපි බලමු. මේ ත්‍රස්තවාදීන් අපි එක මුහුණ මුල්ලා සටන් කරාට අපේ ළමයි ඉලක්ක කරේ නැහැ. අපේ පවුල් තෝර තෝර පහර ගැහුවේ නැහැ. නමුත් මේ රටේ නායකයා මගේ ළමයින්ගෙනු පලිගත්තා. මම ජනාධිපතිවරණයට ගියපු හින්දා මගේ ළමයින්ට විරුද්ධවත් බොරු චෝදනා දැම්. මේ තත්ත්වයට ළමයින්ගෙන් පලිගන්න පුද්ගලයෙක් කොහොමද සංවේදී නායකයෙක් වෙන්නේ? ඒකයි අපි කිව්වේ මොහු ත්‍රස්තවාදීන්ට වඩා නිඳිත පුද්ගලයෙක් කියලා. ඔබේ ප්‍රකාශය බොහෝ ආන්දෝලනයට ලක් වුණා. ඒ අනුව තමයි ඔබ මේ ප්‍රකාශය සඳහන් කරන්නේ. ප්‍රභාකරන් හොඳයි වගේ කතාවක් තමයි ඔබතුමා කිව්වා කියලා කියවුනේ. මොකද්ද? නෑ, ප්‍රභාකරන් හොඳයි කියලා කියන්නේ නෑ. මීට කලින් කියපු කතාවකට තමයි ඔය කිව්වා. මේ වැනි පුද්ගලෙක් ත්‍රස්තවාදීන්ටත් වඩා නිවට බියගුළු නිඳිතයි කියලා. ඒතොර ත්‍රස්තවාදීන්ට වඩා ගුවන් ත්‍රස්තවාදියා හොඳයි කියන්නේ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. ත්‍රස්තවාදියා කියන්නේ නීතිය කඩ ගන්න බෑ. ඉතින් ත්‍රස්තවාදීන්ටත් යම් කිසි ප්‍රතිපත්ති තියෙන දැන් ප්‍රභාකරන් අපට ආරජ්‍යයට එයා හොඳ පියෙක්. දරුවන්ට ආදරේ, දරුවොත් එක්ක හුඟක් කාලය ගත. හැබැයි දරුවන්ටත් ත්‍රස්තවාදී වැඩ පුහුණු කරා. ඒ වගේ ඒගොල්ලොන්ටත් තියෙන ආවේනික හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. දෙවිය බුදු අධහන මිනිහෙක් වෙන්න පුළුවන් ත්‍රස්තවාදියෙකුට. තමාගේ පවුලට ආදරේ වෙන්න පුළුවන්. තමාගේ හිතවතුන්ට එක්ක හොඳට කරුණාවෙන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමා යටතේ ඉන්න ඇයට හිතවත් වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි දැක්කා ප්‍රභාකරන් වුණත් ඒකේ විස්තර ඇතුව කියනවා. දැන් රණවිරුවන්ගේ පවුල් වලින් පලිගත්තේ නැහනේ. අපි නිවාඩු ඉන්නකොට හරි ගෙවල් වල ඉන්නකොට හරි එහෙම ඇවිල්ලා අපිට පහර දුන්නේත් නැහනේ. අපේ ළමයින්ට පාසල් යන්න පුළුවන්කම තිබුණා. දැන් 89 මට මතකයි අපි ළමයි කියනela ගෙවල් වල තියන් හිටියා. පාසල් යන්න බැරි වුණා. තරජනයක් තිබුණා හමුදාවල අයගේ දරුවන්ට පාසල් වලට යන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. නමුත් ප්‍රභාකරන්ගේ මේ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ අපේ දරුවන්ගෙන් පලිගත්තේ ඇයි? ඇයි දරුවන්ට හිරි අර කරේ? මං වැරදි කරා නම් මට නඩු දාන්න පුළුවන්. හොඳයි, මගේ බිරිඳ වැරදි කරා නම් බිරිඳත් වැඩි හිටිය බිරිඳට. නමුත් මේ තාම ඉගෙන ගන්න ළමයි, ඒ ළමයින්ගෙන් පලිගත්තේ ඇයි? ගැහැණු ළමයි කියලාවත් අඩු ගන්න අනුකම්පාවක් තියෙනවා. එතෙන්දි මම මගේ හර්ධ සාක්ෂිය කියනවා. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ත්‍රස්තවාදීෙකුට තඩා පහත් විදිහ තමයි ඒ කාලේ හැසුරුනේ කියලා. ඒකයි මම මෙතන කියන්නේ. හොඳයි, දැන් ඔබ ඒ වගේම ඔහුට චෝදනා කරනවා, ඔහු ඇතුළු පිරිසට චෝදනා කරනවා. LTT සංවිධානයේ රත්තරන් බඩු බෙදාගත්තා, මුදල් ගත්තා, KPG ව්‍යාපාර ඔවුන් සතු කරගත්තා. එතකොට මේ සියලු කාරණා ඔවුන්ගේ පාලන සමයේදී ඔහුට චෝදනා කරන්න බැරි කතාව හරි. ඔබ චෝදනාව පමණයි, නමුත් ඒක ඔප්පු කරගන්නට බෑ. නමුත් 2015 ජනවාරි 8 වෙනිදාෙන් පසුව ගත වුණු කාලය තුළ ඔබට තිබුණානේ මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගවලට ඔබ මූලික වෙලා කටයුතු කරන්න. නැති මම මූලික වෙලා කටයුතු කරන්න කොහොමද? මම රජයේ මට නිලතල වගකීම් කිසි දෙයක් නැහැ. ඒ අංශය ගැන මට මම රජයත් එක්ක ඉන්නවා. රජයේ කොටස්කරුවෙක් හැටියට මම හිතන්නේ ජනතාව සලකනවත් ඇති. ඔබ පක්ෂ නායකයෙක්. ඔබ ඔබතුමාට පුළුවන් මේ පිළිබඳව නීති අංශ වලට යන්නට පුළුවන්. නීති අංශ වලට යන්න පුළුවන්.
බැයිතින් හැම දෙයකටම එහෙම නම් ඉතින් මේ රටේ හැම වරදක් වුණාම අපි දුවන්න ඕනේ උසාවියට. එහෙම නෙමෙයි ඉතින් නීතිංශ වලට යන්න උනත් දැන් ඔය දින 100 රජය ඇතුළත වමන බලාපොරොත්තු නැහැ. ඇත්තටම කියනවා නම් ඒ රජයට ඔය ඔක්කොම බදාගෙන කරන්න පුළුවන් කියලා. දීව පොරොන්දු 100ක් තිබ්බනේ. පොරොන්දු මාලාවක් තිබුණානේ. බොරුවක්ද කළා තියෙන්නේ. නෑ ඒව පොරොන්දු ඒක ඉෂ්ට කරන කරන්න ඕනේ. ඔය ඔක්කොම දේවල් දින 100ක් ඇතුළත මාසයක් ඇතුළත මාසයක් ඇතුළත සොයන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ ඒවා අනිවාර්යෙන් ඉදිරියට හරියව කරන්න සිද්ධ වෙනවා. ඒව ගැන සොයන්න සිද්ධ වෙනවා. ඔබතුමා ඒ කරන්න සිද්ධ වෙනවා කියන විදිහ වගේම මේ රටේ ජනතාවට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔව් දැන් දැන් ඔබතුමා ඒවට මේ රජය වගකිය යුත්තෝ. මම ඒවට වග කියන කෙනෙක් නෙමෙයි. දැන් කරන්නේ මම රජයක් ගේන්න දායක වුණා තමයි. ජනාධිපතිතුමා පත් කරන්න අපි දායක වුණා. නමුත් මට නීතිමය බලතල හෝ රාජකාරිමය වගකීමක් නැහැ. නමුත් දායක වුණු පුද්ගලයෙක් හැටියට වගකීමක් ඔබට තිබෙනවා නේද? එවනම් ඒකට දායක වුණානේ මේ රටේ 162ක්. ඒගොල්ලෝ ඡන්දේ දීලා දායක වුණානේ. නමුත් ඒ ජනතාවට වඩා ඒ ජනතාවට වඩා ආණ්ඩුවපත් කරගන්න. ඒ ජනතාවට වඩා ඉදිරි පියවරක් යන්නට හැකියාව ඔබතුමාට තිබෙනවා. නෑ ඒ වුණාට බලතල තියෙනව ඇරෙන්න වාකිය යුත්තෙක් ඉන්නවනේ වට වාකිය යුතුවයි ඉන්නවනේ. ඒ නිලධාරීන් ඉන්නවනේ. ඒවට වෙන කෙනෙකුට ඇඟිලි ගහලා මෙහෙවන්න බෑනේ. දැන් ඔබතුමා මේ ආණ්ඩුවට කරන්න සිද්ධ වෙනවා කියලා අපි හිතමු හමුදාවේ වරදක් වෙනවා. යමෙක් වරද කියන්න පුළුවන්. නමුත් එයාට කරන්න පුළුවන් දෙයක් නෑනේ. ඒවට පියවර ගන්න නීතියානුකූලව ක්‍රියා කරන්න ඒ වගකීම් දරන ඒ නිලතල දරන එක කරන්න ඕන. ඔබ විශ්වාස කරනද වර්තමාන ආණ්ඩුවේ බලධාරීන් ඒ අදාළ පියවර ගනී කියලා? මම විශ්වාස කරනවා. මොකද අපිත් එක්ක එක වේදිකාවල ඉඳගෙන අපි මේවා ප්‍රකාශ කරා. ඒ වේදිකාවල ඉඳගෙන මේවා අපිත් එක්ක එකට කියපු අය තමයි දැන් නිලතල දරන්නේ වගකීම් දරන්නේ. ඔවුන්ට ඒක කරන්න සිද්ධ වෙනවා. හැම නොකරතින් එතෙන්ද ප්‍රශ්නයක් වෙනවා. මම හිතන්නේ රංගන මතු කරන්න උත්සාහ කරන කාරණේ ඔබතුමා කියන්නේ සිද්ධ වෙනවා කියන කාරණේ. ඒ කියන්නේ ඔබතුමාටත් දැන් ප්‍රශ්නාර්ථයක් තිබෙනවද මේ 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 දේවල් වලට පිළිතුරු සොයාගන්නේ නැති වෙයි කියලා? මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ කෙටි කාලයක් ඇතුළත මේ හුඟක් මුල් බහපු ප්‍රශ්න ඉතාලම ගැඹුරට වැඩියෙන්ම අර යම් කිසි ප්‍රශ්නයකට ඒ වෙලාවේ පිළිතුරු සෙව්වේ නැති වුණාම ඒවා ඉතිහාසෙට ගියන් පස්සේ ඒවා නැවත හාරලා උස්සලා සොයන එක ඒ හා සමානව ටිකක් දුෂ්කර කාලයක් ගත වෙන වැඩක්. ඉතින් මාසයක් ඇතුළත වේදිකාවල් නැගගෙන හරි උපවාස කරලා හරි කෑ ගහන එක මං හිතන්නේ සාධාරණයි කියලා. නමුත් අපි දැන් මේ වගේ කතිකාවක් ගොඩ නැගෙනවා. ඒ මතක් කරලා දෙන එක තමයි මං හිතන්නේ මේ වෙලේ අපිට කරන්න පුළුවන්. දැන් වර්තමාන කෙරුණොත් වර්තමාන ජනතාව පැත්තෙන් ඒවට තීරණ ගනී. වර්තමාන ආණ්ඩුවේ හැසිරීම මට්ටම පිළිබඳව ඔබතුමාගේ අවධානය කොහොමද? දැන් 2015 ජනාධිපතිවරණ වේලාවේදී විවිධ කාරණා කියද්දි කියපු එක් කාරණාවක් තමයි අමාත්‍ය මණ්ඩලය ගොඩ වැඩි කර ගැනීම, ජනතාවට පීඩනය දාලා ජනතාව පෙළා දානවා, තලනවා, පෙළනවා කියලා. මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ගොඩනගාගෙන 93ක අමාත්‍ය මණ්ඩලයක් හදාගෙන යනවා. මේ වයදී ඔබතුමා ගොඩක් නිහඬද? මේ ඔබතුමාට දැනෙන්නේ නැද්ද? ජනතාවට දැන් පීඩනයක් නැද්ද? එහෙමයි දැන් මේ අමාත්‍ය මණ්ඩලයයි මීට කලින් තිබුණ රජ අමාත්‍ය මණ්ඩලයේ සංසන්දනය කරන්න බෑ. ඒක මීට වඩා දෙගුණයක් විතර විශාලයි. 93 කියන්නේ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක අමාත්‍ය මණ්ඩලය 45යි. ගොඩක්ම වෙනසක් නෑ. 45යි ඊට කලින් තිබුණ 65ක් තුනෙන් දෙකකට අඩු වෙලා තියෙනවා. නමුත් අපි ව්‍යවස්ථාවෙත් කියලා තියෙනවා ජාතික ආණ්ඩුවක් වුණාම ඒ අර සීමා කරපු 30න් ඉදිරි එහාට යන්න පුළුවන් පාර්ලිමේන්තු අනුමැතිය ඇතුව කියලා. ඉතින් ඔය ගානේදී රැදුනොත් ඔක ඔතනින් එහාට මම හිතන්නේ විස්ථාපනය කරන්නේ නැතුව මම හිතන්නේ සාධාරණයි කියලා. මොකද දේශපාලන පක්ෂ දෙකක් එකතු වෙලා හදපු රජයක්. ඒ පක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔබ කිව්වා ඔබෙන් පළිගත්ත විශාල පළිගැනීම් ප්‍රමාණයක් කළා කියලා. ඒ කාලේ ඒ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරපු SB දිසානායක වගේ කෙනෙක් මේ කැබිනට් මණ්ඩලෙ ඉන්නකොට ඔබට මොනවද හිතෙන්නේ? ඔව්ද ඒ කාලේ SBI සාධාරණය කරාද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ රජේ හිටියා. අපේ බලිගත ඒකට ඒ රජේ ඔක්කොටම වාකියම් පවරන්නේත් නැහැ. ඒ රජේ නෙවෙයි නේ කෙලිම හිටපු ජනාධිපති සහ ආරක්ෂක ලේකම්. ඒගොල්ලෝ නේ කෙලිම ඒවට මැදිහත් වෙලා කරේ. ඒ රජේ අනුමැතියක් අරගෙන පාර්ලිමේන්තුවේ අනුමැතියක් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් ඇතුව කරපුවා නෙවෙයිනේ. ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලොත් හිටියේ භීෂණයට අහුවෙලානේ. ඒගොල්ලොත් ඒ පීඩනයේ ඒ ඒකාධිපති ම්ලේච්ඡ පාලනය ගොදුරු වෙලානේ හිටියේ. දැන් ඉන්නේ ජනාධිපතිතුමා පවා ඒ ගොදුරු ඒවට ගොදුරු වෙලා හිටපු කට්ටියනේ. ඒකනේ මේ ජනාධිපතිතුමා එළියට ඇවිල්ලා අඬන අඬ කිව්වේ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණා.
අපිට කරන්න දෙයක් තිබුණ නැහැ. අපි කට පියාගෙන හිටියා බයේ කියලා. හැබැයි සමහර පරාජිතයන්ව නැවත පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා තියෙනවා ජාතික ලැයිස්තුව හරහා. ජනතාවයි පරාජිතපත් කරවන්නේ. ඒ පරාජිතයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණීම ඔබතුමාගේ ඇහෙන් කොයි විදිහට දකින්නේ? මෙහෙමයි, පාර්ලිමේන්තුවට ජනතාව දිනවල යපු හුඟක් අයට වඩා ඔය ඔබතුමා කියපු පරාද වෙලා පාර්ලිමේන්තුවට ගෙනාවපු අය සුදුසුයි. මොකද ජනතාව දිනවපු සමහරු දාමරිකයෝ සල්ලාලයෝ පැමිණිලි තියෙන එතනෝල් හිරබත් කන අය ජනතාව දිනෙව්වේ දුස්ස කියලා මම පිළිගන්නේ. පරාජය වෙච්ච අයත් පරාද වුණේ සාධාරණ ක්‍රමයකට නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට ලංගලයිටපු අය එයාට ඡන්දේ දුන්න ජනතාව එකතු වෙලා ඔහු අගමැති කරන්න ඕනේ, ඔහු නැවත බලයට ගේන්න ඕනේ කියලා විශ්වාස කරපු ජනතාව මහින්ද රාජපක්ෂ ළඟින් හිටපු අය ජයග්‍රහණය කෙරෙව්වා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් හිටපු අය පරාජය කරා. එතකොට එතනදී ඒ පරාජය ජයග්‍රහණය ජනතාව තමයි කරේ. නමුත් ඒක අපි සාධාරණයි කියලා පිළිගන්න. ඒකට ඔබතුමාට හේතුවක් තියෙනවා. ඔබතුමා ඡන්ද 28ට බැස්සා. ඒක සාධාරණීකරණය කරන්නයි ඔබතුමා උත්සාහ දරන්නේ. පරාජිතයන් හොඳයි දිනපොයට වඩා කියලා, ඡන්දදායකයන්ට වැරදුනා කියලා පෙන්වන්න ඔබතුමා උත්සාහ දරන්නේ ඔබතුමාව සාධාරණී කරගන්නයි. ඒක ඉතින් මෙහෙමයි. මගේ හද සාක්ෂියට එකගවනේ මම කතා කරන්නේ. ඒක තමයි මම කියන්නේ. මගේ හද සාක්ෂියට එකගවනං ජනතාව මේ අවස්ථාවේ දුන්න තීරණය රට ගැන හිතලා, රටේ අනාගතය ගැන හිතලා, දරුවන්ගේ අනාගතය ගැන හිතලා, ඒගොල්ලොන්ගේ පවුල්වල අනාගතය ගැන හිතලා, අපි මේ අපි සියලු දෙනාම තමුන්නාසලා අපි හැමෝම ගෙවන මේ ප්‍රශ්න 1000ක් තියෙන කරුමක්කාර ජීවිතය ගැන හිතලා නෙමෙයි තීරණය ගත්තේ. විශේෂයෙන්ම බුලත් කොලේ ඡන්දේ දුන්නායි අපි දැක්කා. මහින්ද රාජපක්ෂ ගෙනේම තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා. සුදුසු නැති මිනිස්සුන්ට සමහර දිස්ත්‍රික්කවල ඉතා ඉහළ මනාප හම්බෙලා තියෙනවා. අපි දන්නා පුද්ගලිකව මම ඡන්දෙන් පස්සේ ජනාධිපතිවරයා සමග ජනාධිපතිතුමා සමගත් සුළු වෙලාවක් කතාවක් කරා. කතා කරේ හිටපු වෙලාවකත් එතුමාගේ හද සාක්ෂියත් මට වැටුණා. එතුමත් පිළිගන්නවා ජනතාව දුන්න සමහර තීරණ වැරදි කියලා. ඔබ ඡන්දදායකයන් එක්ක තරහකින් ඉන්නේ නේද? කිසිම තරහක් නැහැ. මට ඇත්තටම මෙහෙමයි, ඔවුන් ගැන මට කනගාටුවක් තියෙනවා. මොකද මේ ඔක්කොගෙම අවසාන තීරණය බලපාන්නේ ඔවුන් තමයි, මට නෙවෙයි. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට පාර්ලිමේන්තු ගියත් නැතත් මම අවුරුදු 60ක් 64ක් කාලා බීලා ජීවත් වුණා. හිරේට අවුරුදු දෙකම ආරෙත් බඩ පිරෙන්න කෑවා. ඒක හින්දා ජීවිතේදීම මට බඩගින්න ඉන්න වෙලා නැහැ කොහොම හරි. ගෙයක් නම් හැදුවේ නැහැ. නමුත් දරුවන්ට ගැන්නුවා. අතේ සල්ලිංගකමක් තිබ්බේ නැහැ. කාටවත් ණය වුණේ නැහැ. ඉතින් ඒක හින්දා අපිට ලොකු බලාපොරොත්තු ඉදිරියේ තියාගන්න ඕනේ නැහැ. මම අද ඉන්න විදියට ජීවත් වුණත් ඉස්සරහට මම ඒත් සාර්ථක මිනිහෙක් මේ රටේ. නමුත් ජනතාවට කොච්චර දේවල් අඩුද මේ රටේ? මේ රට මෙහෙමද තියෙන්න ඕනේ? මේ රට තව කොච්චර ඉහළ මට්ටමකට අපි ගෙනියන්න ඕනේද? ඔබතුමාට හැකියාවක් අමතක කරලා ඒ සියල්ලම අමතක කරලා ජනතාව ඡන්දේ දුන්නා. අර හිරේ ඉන්න මිනිස්සුන්ට රත්නපුරේ සමහර තවත් දිස්ත්‍රික්කවල දැන් අපි හිතමු සුදර්ශනී ෆර්නැන්ඩෝ පුල්ලේ කියන්නේ කතරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ රටේ ඉන්න. කොච්චර වැදගත් චරිතයක්ද. දේශපාලනේ ඉන්නෝ, සීලාචාරයි, බුද්ධිමත්. නමුත් එයාට වඩා ඡන්දේ දුන්න කට්ටිය ඒ පක්ෂෙම ඒ දිස්ත්‍රික්කෙම ඒ සමහරු ඉන්නව නේද පාර්ලිමේන්තුවට යන්න සුදුසුවක් නැති අය. ඒක හන්ද මම දුක් වෙන්නේ නැහැ මට ඡන්දන ලැබුණා කියලා. හැබැයි ඔබතුමාට හැකියාවක් ලැබුණා ගිහිලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුණ ගැහිලා එක්කෝ සන්ධානයේ ජාතික ලැයිස්තුවේ නෙන්න, නැත්නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැහිලා UNP ජාතික ලැයිස්තුවෙන් එන්න. ඔබතුමා එහෙම කළාද නැද්ද? අපි හම්බ සම්බුණාම කතා කරා. ඒගොල්ලෝ මට කතා හම්බෙන්න කිව්වා. මම හම්බුණා. අපි කොහොමත් හම්බ වෙනවා. ඡන්දයක් තිබුණා නැත්නම් සාමාන්‍ය සුමානයකට පාරද්දයක් හම්බ වෙනවා. රට ගැන කතා කරනවා. එතකොට ඒගොල්ලොම කිව්වා දැන් ඔබතුමා මොකද කරන්නේ? ජනාධිපතිතුමත් කිව්වා මං හම්බෙච්ච වෙලෙත් බලන්න මේ ඡන්ද දීපු ක්‍රමය. මේ ජනතාව කරපු සමහර දේවල් සාධාරණ නැහැනේ. රටට හොඳක් වෙන්නේ නැහැනේ කියලා එතුමා ඒ වචන වලින්ම කිව්වා. ඒ ආකාරයට අගමැතිතුමත් කිව්වා දැන් ඔබතුමා ඉදිරියට මොකෝ කරන්නේ? ඔබතුමා වෙනුවෙන් අපිට තනතුරක් හදන්න වෙනවා දැන් මේ රටේ කිව්වා. ජනාධිපතිතුමා කිව්වා ඔබතුමා මේ තානාපති වැඩ වගේ වට
ඒවට ඔබතුමාට ගැලපෙන්නේ නැහැ නේ. ඔබතුමා ඉන්න හැටියට කියලා ඉතින් ඒගොල්ලෝ හිතනවා මං ගැන ඒගොල්ලන්ගේ යම්කිසි මතයක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමත් යම් බලාපොරොත්තුවක් ඉන්නවා කියන කාරණේ දෙතන තියෙන්නේ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා රටට වැඩක් කරලා මේ රට වෙනස් කරන්න පුළුවන්. ආරක්ෂක ලේකම් වගේ තනතුරකට ඔබතුමා ඉදිරිමත් කරලා තියෙනවද? අර 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 මහින්ද රාජපක්ෂ මහත්තයා දෙනවා කියපු අර බිලියන 2යි පොල්ලක් කර 100යි ඒ ඔක්කොම දුන්නත් ආයෙ උනත් ඒත් තනතුර නම් බාර ගන්න නැහැ. ඇයි? ඇයි ඒ තනතුර බාර ගන්න නැත්තේ? හමුදාවෙන් යුද්ධයට බය පැනලා ගියපු නිලයත් එපා කියලා හමුදාවෙන් නිරපන්න හදනකොට ගියපු පුද්ගලයෙක් දරපු තනතුරක්. හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් කෙනෙක්. ඉතින් මම තරු පහක ෆීල්ඩ් මාෂල් කෙනෙක්. මං ගිහිල්ලා ලේකම් තනතුරක් බාර ගන්න. මට දැනුත් ෆීල්ඩ් මාෂල් තනතුර කියන්නේ කැබිනට් අමතිවරුන්ටත් වඩා ඉහළින් ලෝකයේ පිළිගත තනතුරක්. මං එතෙන්ට එන්න තමයි උත්සාහ කරේ. ඒ ලේකම් තනතුර. ඔව්. ෆීල්ඩ් මාෂල් කියන තනතුර හරහා ඔබතුමාගේ මේ රටට කළ හැකි කාරණා මොනවද? මොකද අපේ රටේ ජනතාවට මේක අලුත්. මෙහෙමයි දැන් ෆීල්ඩ් මාෂල්ලා දැන් ඉන්දියාවේ ඉන්නවා ෆීල්ඩ් මාෂල් තනතුර සමාන තනතුරක් දාන්න ගුවන් හමුදාවේ නිලධාරී හිටපු ගුවන් හමුදාපති කෙනෙක්. එයාට ඒ තනතුර දුන්නේ විස්රාම ගිහිල්ලා අවුරුදු 30කට පස්සේ. එතකොට එයා අබල දුබල වෙලා ඉන්න කාලේ තමයි ඒ තනතුර හම්බුනේ. හුඟක් වෙලාට අතීතයේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ සේවයේ ඉන්න හමුදාපතිවරු හැම ෆීල්ඩ් මාෂල් තනතුර වලට පත් කරලා තියෙනවා. ඊට පස්සේ හුඟක් වෙලාට උනේ විස්රාම ගියාම ඒ තනතුර දෙනවා. එතකොට ඒක ගෞරවණීය තනතුරක් හැටියට තමයි හම්බෙන්නේ. මට දීලා තියෙනෙත් එහෙමයි. සමහර රටවල් වල එංගලන්තේ වුණත් අන්තිමට දුන්න ෆීල්ඩ් මාෂල්ලා 3 දෙනාට දුන්නේ ගෞරවණීය. එතකොට රජයට ඒක බරක් නැහැ. රජයෙන් අපට අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. නමුත් නිල ඇඳුම අඳින්න පුළුවන්. රාජකාරි මට්ටමේ උත්සව වලට වගේ දේවල් යම්කිසි කඳවුරකට සහභාගී වෙන්න කිව්වොත් යන්න පුළුවන්. නමුත් වගකීම් පැවරෙන්නේ නැහැ. වගකීම් පවරන්න ඕනේ කියලා ඒක එහෙම නීතියක් සම්ප්‍රදායක් නැහැ. ඒක හන්දා නමුත් අනිත් පහසුකම් වෛද්‍ය පහසුකම් හම්බෙලා මට සේවයේ ඉන්නකොට වගේ නිල ඇඳුම හම්බෙලා මම කියන්නේ ගෞරවණීය තනතුරක් කියන කාරණේ. ඒ විදිය තමයි ෆීල්ඩ් මාෂල් තනතුර හුඟක් වෙලාට විස්රාම ගිහිල්ලා එනකොට එන්නේ. අර බඹ ආපු කාරණාවේදී පොඩි එක දෙයක් කියලාම අපි අවසන් කරමු. ඒ කාරණාව ජාතික ලැයිස්තුවෙන් ඔබතුමා ඉල්ලීමක්වත් කරාද නැත්නම් ඒ පක්ෂ දෙකෙන් ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා ඔබතුමාගෙන්වත් ඉල්ලීමක් කරාද? මේ දෙකම උනාද නැද්ද? නෑ දෙකම උන්නේ. හොඳයි අපි අවසාන විරාමයට යන්න සූදානම් වෙන්නේ. අවසාන විරාමයෙන් පසුව අවසාන සාකච්ඡාවට ඉදිරි මුණ ගැහෙමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ දේශපාලන සංවාදයේ අද සලකුණ තබුවේ ආරක්ෂක අංශය පිළිබඳව වගකීම් දරමින් රටේ ත්‍රස්තවාදය තුරන් කරන්නට කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සවත් ෆොන්සේකා මහතා. අපි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පැමිණෙමු. සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධූරයේ හිමිවීම පක්ෂනායකයෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද? ව්‍යවස්ථානුකූලයි. ව්‍යවස්ථානුකූලව ජාතික රජයක් හදලා තියෙනවා. ප්‍රබල පක්ෂ දෙක එතන ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ඉතුරු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පක්ෂ වලින් වැඩිම සංඛ්‍යාවක් මන්ත්‍රීවරු නියෝජනය කරන පක්ෂයට අනිවාර්ය විපක්ෂ නායක ධූරය ඉමේ යුතුයි. හිටපු හමුදාපතිවරයා හැටියට ඔබ ඊට එකඟද? ඔව්, මගේ නම් කිසිම විරුද්ධයක් නැහැ ඇත්තටම. මොකද මම ජාතිවාදයට සම්පූර්ණ විරුද්ධයි. එවැනි කෙනීලිකම් කරලා තමයි අතීතයේ මේ ත්‍රස්තවාදය ඇති වෙලා ජාතීන් අතර අසමගිය ඇති වෙලා අවිශ්වාසය ඇති වෙලා යම් කිසි වපරහැකින් එහෙම බැලුවොත් එතෙන්දී අපි නැවතත් අපි ඒගොල්ලොන්ට කියනවා අපි ඕගොල්ලෝ ගැන හිතන්නේ මෙහෙමයි, ඕගොල්ලෝ ගැන සැකයක් තියෙනවා කිව්වත් එහෙනම් ඒගොල්ලොන්ටත් අයිතියක් තියෙනවා නැවත අපිත් එක්ක ගස්ඨණයකට එන්න. ඒකන්ද මම ඒ ගැන කිසිව වරදක් දකින්නේ නැහැ. දැන් ඔබතුමාගේ මේ මේ පැත්තෙන් බලද්දි අපි අනිත් පැත්තෙන් බලමු. TNA ට ජාතිවාදී වපුරන්න තෝතැන්නක් පරිසරයක් පසුබිමක් ශක්තිමත් සකස ගන්න අවස්ථාවක් නෙවෙයිද මේක? එහෙම වෙන එකක් නැද්ද? එහෙම ඒගොල්ලෝ නොකළ යුතුයි. එහෙම කරුවොත් ඒක ඉතාම මෝඩ අනුවණ ක්‍රියාවක්. මම හිතනවා දෙමළ ජනතාවත් දෙමළ දේශපාලනඥයිනුත් සිංහල අපි පමණක් නෙමෙයි පහුගිය අවුරුදු 32 යුද්ධේ ලැබුණු ප්‍රතිලාභවල 90 සියලු දෙනාම පාඩම් ඉගෙන ගත්තා. ඉතාම දුෂ්කර කණගාටුදායක පාඩම්.
ඒවනි දේවල් අද්දකපු ද්‍රවිඩ ජනතාව අතර ඉන්න දේශපාල ලක්ෂණ හැටියටත් ඒගොල්ලෝ මං හිතන්න එවැනි දෙයක් ගැන සීනකින්ව සිතිය යුතුයි කියලා. නැවතත් මේ රට අතීතේ තුන මිහිරි අතීතයට තල්ලු කරන තල්ලු විය හැකි දෙයක් ගැන ඒගොල්ලෝ කිසි අවස්ථාවක සීන දැකිය යුතු නැහැ. එහෙම හිතුවොත් ඒක මහා නැවතත් මහා විනාශයක මුල ආරම්භයක් වෙනවා. ඒ අර්ථයෙන් ඔබ හිතනවා මේ දෙවොල දේශපාලනඥයෝ එවැනි වරදක් කරයි කියලා. ඒ අර්ථයෙන් ඔබ හිතනවා මේ සම්බන්ධන් මහත්මයා විපක්ෂ නායක දුරට පත් වීම සුබදායක ලකුණක් කියලා. ඔව් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් හැටියට මම දකින්නේ. සාමාන්‍ය දේශපාලනයේ සිදුවිය යුතු දෙයක් සිද්ධ වුණා. විශේෂ හොඳක් කොලකට දෙමළ ජනතාවගෙන් කෙනෙක් විපක්ෂ නායකයා විය යුතුයි වුණොත් ඒක සිංහල කෙනෙක් වෙනවට වඩා හොඳයි කියලා මම එහෙම හිතන්නේ. ඔබතුමා පාර්ලිමේන්තුවේ සංයුතිය විස්තර කළා. දැන් තියෙන තත්ත්වය අනුව ඔහුට තමයි අවස්ථාව තියෙන්නේ කියලා. නමුත් සන්ධානේ 50කට අධික පිරිසක් අකමැත්තෙන් නේද එතන ඉන්නේ. ඔවුන්ගේ මතවාදය අනුව ඔවුන් කියන්නේ ඔවුන් විපක්ෂයේ ඉඳගත යුතුයි කියලා. එතකොට ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට මේක 143ක් ඉන්නවා. දෙකම එකතු කරාම 50ක් විතර ඉන්නව වෙනම. ඔවුන්ට අවස්ථාවක් අයිතිවාසිකමක් තියෙනවා නේද විපක්ෂ නායක ධූරය වෙනුවෙන් පෙනී සිටින්න. දැන් සන්ධානේ බුලත්කොළේ නායකයා ඒ පක්ෂයේ තීඳු තීරණ ගන්න නැහැ. තීරණය කළා තියෙනවා සන්ධානේ ඒගොල්ලෝ ජාතික රජයේ ඉන්නවා කියලා. එතකොට ඒ තීරණ ගත්තාම ඒගොල්ලෝ සාමූහිකව ගන්න තීරණේ. ඒ තීරණේ අනුව ඒගොල්ලෝ ජාතික රජයේ ඉන්නෝනේ. ඒක පිටු දකින කවු හරි ඉන්නවා නම් ඒකෙන් කැඩිලා ඒ ජාතික රජයේ ඉන්න බැරි කොටසක් ඉන්නවා නම් එහෙමනම් ඒගොල්ලෝ ඒ සන්ධානේ බුලත්කොළේ සන්ධානේ ඉවත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඕනම පක්ෂයක ඕනම සන්ධානයක ව්‍යවස්ථාවක් තියෙනවානේ. ඒ ව්‍යවස්ථානුකූලව ඒගොල්ලෝ එහෙමනම් ඉවත් වෙන්න ඕනේ. ඉවත් වුණොත් ඒගොල්ලන්ට විරුද්ධව ඒ සන්ධානේ ව්‍යවස්ථාව අනුව විනය පීවර ගන්න ඕනේ. ගත්තම ඒගොල්ලෝ සන්ධානෙන් ඉවත් කරන්න ඕනේ. එහෙම වුණාම ඒගොල්ලන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ගන්න නැති වෙනවා. ඒ දෙකම කරන්න බෑ. එතකොට ඔබතුමාට දැනෙන්නේ නැද්ද ඒ අයව තියන් ඉන්නේ ජාතික රජයේ බලෙන් කියලා වගේ එකක් දැනෙන්නේ නැද්ද? පක්ෂයේ සභාපතිත්වය, පක්ෂ නායකත්වය සැලකිය යුතු පිරිසක් බලෙන් තියාගෙන ඉන්න වගේ එකක් හැඟීමක් දැනෙන්නේ නැද්ද? එහෙම කියන්න බෑ. මොකද ඕන පක්ෂයක එක්සත් ජාතික පක්ෂය වුණත් යමෙකුට ඉන්න පුළුවන් වෙන මතයක් දරන්න. නමුත් හැම එක්කෙනාටම සිද්ධ වෙනවානේ දේශපාලන පක්ෂයක සන්ධානයක ඉන්නවා නම් බලෙන් තබා ගැනීමක් නෙමෙයි. සාමූහිකව ගන්න තීන්දු තීරණ කෘත්‍යාධිකාර මණ්ඩල හරහා පක්ෂ නායකයා ලේකම් ලැබ අනුමත කරලා තියෙනවා නම් නායකයා අනුමත කරලා තියෙනවා කෘත්‍යාධිකාර මණ්ඩලය අනුමත කරලා තියෙනවා නම් එතකොට අකමැති වුණත් එතන ඉන්න ඕනේ. හොඳයි අපි පක්ෂ දේශපාලනය ගැන කතා කරන ගමන් ඔබේ පක්ෂයටත් එමු. ඔබේ පක්ෂයේ ඔබත් සමග ආරම්භයේ හිටපු පිරිස් මේ වෙනකොට බොහෝ පිරිසක් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. බොහෝ දෙනාගේ මතයක් තිබෙනවා සරත් ෆොන්සේකා කියන චරිතෙත් එක්ක ඉන්න බෑ කියලා. ඒක එහෙමද? ඒක එහෙම නෙවෙයි. දැන් අනිත් පක්ෂවලත් හොවා වෙලා තියෙනවානේ. මගේ පක්ෂ වුණා විතරක් කතා කරන එක අසාධාරණයි. දැන් ජනතා විමුක්ති පෙරමුණේ භාග්‍යස්ම කැඩලා ගියානේ. එතකොට ඒ කියන්නේ අනුර කුමාර දිසානායකත් එක්ක ඉන්න බැරි හින්දාද? සෝමාන් සමරසිංහ එක්ක ඉන්න බැරි හින්දාද? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ 17 දෙනෙක් ගියානේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඉන්න බැරි හින්දාද? එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් යම් අයට ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් මගේ පක්ෂයේ ඊටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ගියා. ඌට මිලියන 50ක් දුන්නා. ඌ ජනාධිපතිවරණේ වෙලා ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට නැග්ගා කියන එක රහසක් නෙමෙයි. අපට තොරතුරු ලැබෙනවා මේ වෙනකොට. අපි ඒවාගෙන සොයනවා. නාවලින් ඌ කෝටි තුන මාර්ගයට ගියක් ගත්තා. නුවරඑළිය ඌ හෝටලයක් අරන් තියෙනවා. ඌට කොහොමද මේ වගේ සල්ලි ආවේ? මේවා ඉදින් ගැන සොයන්න ගියා තුඟක් කල්ලයයි. මොකද මේ සල්ලි අංගල තියෙනකොට ඒක සොයන්න ටිකක් ලේසි නෑ. නමුත් අපට ආරංචි ඇවිල්ලා තියෙනවා. ඔහු මුදල් ගත්තා කියන එක අපට විශ්වාසයි. ඔහු අපේ පක්ෂයේ ඉන්නකොට මගේ වාහනේ යනවා ඇරෙන්න. මම කන්න දුන්නොත් කනවා ඇරෙන්න. මම වේදිකාවකට නැග්ගම කතාවක් දෙනවා ඇරෙන්න. පක්ෂයේ වෙනුවෙන් කිසිම කැපකිරීමක් නොකරපු ඔහු. කවදාවත් පක්ෂ මිනිහෙකුට ප්ලේන් ටිකක්වත් නොදුන්න ඔහු. කොහොමද මේ මැතිවරණයේදී රූපවාහිනියල් පවා දැන්වීම දැන්නේ? ඔබේ දකුණු අත වගේ නෙහිටියේ. ඇයි මීට කලින් මේවා දැනුවත් නොකළේ? මම උට සැලකුවේම තමයි. ඔහු වෙනත් පක්ෂවල ඡන්දේ ඉල්ලලා කඩන් වැටිලා පළාත් සභාවත් පැරදිලා හිටපු කෙනෙක්. අපි කුසලාණෙන් ඡන්දිල්ව 2010 ඒ වෙලේ අපි ගාවට ආවම අපි ඔහුට අත හිත දුන්නා. සහෝදරයෝ උටගේ සැලකුවා. මම මගේ එක්කම තමයි හිටියේ. නමුත් එහෙම හිටියත් ඔහු අන්තිමට අපට ද්‍රෝහී වුණා.
ඉතින් ඒක ඒක ඉතින් එයා හිතනවා ඉතින් එයා කරපු දේ හරි කියලා. ඒ කෙනෙක් ඊට කලින් හිටව මන්ත්‍රීලා දෙන්නෙක් ගියා, තිරාණලස් ගියා, අර්ජුන රණතුංග ගියා. ඒගොල්ලෝ ගිහිල්ලා ඊට පස්සේ තිරාණලස් මහත්මයා තනිකරම ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලාත් එක්ක ඒගොල්ලොත් එක්ක ගනුදෙනු දේශපාලනය කරා. එතකොට එයා අපෙන් ගියේ අතන්ට යන්න ඕන හින්දානේ. අපි ගාව ඉන්නකොට තියෙන ප්‍රශ්න අතන්ට ගියාම නෑනේ. අපි ගාව ඉන්නකොට බැට කෑවා, ප්‍රශ්න තිබුණා, තර්ජන තිබුණා. අතන්ට ගියාම කිසිම දෙයක් නෑ, ව්‍යාපාර හොඳට කරගෙන හොඳට ඉන්නවා. අර්ජුන රණතුංග මහත්මයා ගියා. එයා ඊට පස්සේ පාවෙවි ඉඳලා දැන් වෙන තැනක ඉන්නවා. ඒ අපි ගාවට ආවෙත් එහෙම තමයි. ඒ දෙක අතර පොඩි වෙනසක් තියෙනව නේද? දැන් තිරාණලස් මහතාගේ එතකොට දැනෙන්නේ ඔබතුමාගේ ගැන ගැටලුවක් වගේ. අර්ජුන රණතුංග මහත්මයාත් එක්ක ඇති වුණ ප්‍රශ්නේ තමයි මම හිරගෙදර ඉන්නකොට ඔහු මාව බලන්න එන්නේ මාස 4කට පාරක්. ඉතින් මගේ පක්ෂයේ මම කුසලානි සන්ධානි නායකයා. මගේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා. මම දේශපාලනය කරන්න කොහමද නියෝජ්‍ය නායකයා මාව බලන්න එන්නේ මාස 4කට පාරක් නා. එක අවස්ථාවක ඔහු මාව බලන්න ආවේ මාස 4කට පස්සේ අර සුදුකොඩි නඩුවේ තීන්දුව දුන්න දවසේ. එදා සජිත් ප්‍රේමදාසලා එක්ස් ජාතික පක්ෂයේ තලතා ගුණසේකරලා තලතාතෝරල සුජීවල වගේ ගොඩාක් පිරිසක් ආවා යත් ආවා ඒගොල්ලෙක්. ඒ මාස 4කට පස්සේ. ඉතින් ඒකෙන් දා මම හිරේ ඉන්නකොට මම හැමදාම බලන්න ආපු කෙනෙක් හිටියා. සුමාන තුන් පාරක් වෙන තේවරක් පෙරුවා. එයාත් හිරබත් කාලා ඒ දුක දන්නවා. මම එයාට හිරේදී පොරොන්දුවක් දුන්නා මම හිරෙන් එළියට ආවම ඉස්සෙල්ලා වෙන්නේ ඔයාගේ ආසනයට කියලා. මම එයාගේ ආසනයට යනවා කිව්වම රජු රණතුංග මට කිව්වා එහෙම කරන්න එපා. මෙතන මනාප ප්‍රශ්න තියෙනවානේ. එහෙම යන්නේ ඒක හොඳ නෑ නේද කියලා. එතකොට මම කිව්වා නෑ මම පොරොන්දුවක් දුන්නා මම යන්න ඕනේ කියලා. මම ගියා. ඒ කතාව උඩ අර්ජුන රණතුංග මගත් එක්ක තරහ වෙලා පක්ෂෙන් එළියට ගියා. ඒ වගේ වගකීමෙන් කියනවා ඒ කතාව උඩයි අර්ජුන රණතුංග මහතා තරහ වුණා කියලා. අනිවාර්යයෙන්. අර්ජුන රණතුංග මහතා මාස 4කට සැරයක් ඔබ වුණ ගෙහෙන්න ඒම. එතනදී ඔබට තේරුණ නැද්ද මේ මේ ඔබගේ යම් ගැටලුවක් නිසා තමයි මේ ඈත්වීම සිද්ධ වෙන්නේ කියලා. ගැටලුවක් මොකද? මම හිරගෙදර ඉන්නේ. ජනාධිපතිවරයා ඉල්ලලා දවස් 12ක් ගිහිල්ලා මම හිරේ දාලා හිරගෙදර ඉන්නවා. එතකොට මාත් එක්ක ගැටලු ඇති කරගත්තා නම් ඒක සාධාරණද? මම පක්ෂ නායකයා. මම හිරේ ඉන්නකොට මාත් එක්ක ගැටලු ඇති කරගත්තොත් ඒක සාධාරණද? හැබැයි ජනතාව ඔබ දෙස බැලුවේ අවසාන ප්‍රතිඵලය මහමැතිවරණේ මං එන්නේ ඔබතුමා වැරදි කියලා වගේ නෙවෙයිද? ඔය සිදුවීම් ධාරාවේ මුළු රටෙම 20,000කින් නතර වෙන්නට හේතුව අවසානයේ මේ සියල්ලම ඔබතුමාට නොපිටට උනා වගේ නෙවෙයිද මේ ප්‍රතිඵලය? මං හිතන්නේ මේ ප්‍රතිඵලය ඒවට අදාළයි කියලා. එවනම් ඉතින් ජනතා විමුක්ති පෙරමුණටත් අදාළ වෙන්න ඕනේ. එවනම් ඒ ගියපු කට්ටි කඩාගෙන පක්ෂයේ භාගයක්ම ගියා. එවනම් ඒ පක්ෂහත් එහෙම බලන්න ඕනේ. මගේ පක්ෂයේ කිදල්පිටිය මහත්මයා ගියා. පළාත් සභාපතිවරු ඊට කලින් ගියා කීප දෙනෙක් සල්ලි අරගෙන ජනාධිපතිවරණට ඉස්සෙල්ලා ගියා. ඒක හැම දෙනාම දන්නවා. මුදල් අරගෙන විශාල මුදල් සම්භාර මිලියන පොරොන්දුන ප්‍රමාණ හම්බෙලා නැහැ. මිලියන 10 15 අරගෙන ගියා. ඉතින් අපේ පක්ෂයේ හදලා කෙටි කාලයක් ඇතුළත නොඑක් ජාතියේ මිනිස්සු ඇවිල්ලා මේකට එකතු වුණා. ඉතින් ඒගොල්ලෝ දැන් බේරි බේරි තේරි තේරි පිරිසිදු වෙමින් පවතින අපක්ෂේ. ඉදල් පිටිය මහත්මයා ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අපේ මේ දිනේ තිබ්බා. මේ දිනේදී අපි තීරණය කරන් තිබ්බා කෘත්‍යාධිකාරි මණ්ඩලය ඇයි මන්ත්‍රීවරු වේදිකාවට නැගිනව සියලු දෙනාම අපේ මේ පාට ටී-ෂර්ට් එක අඳින්න. ඉදල් පිටිය මහත්මයා මේ දින පෙරපාලිය සුදු පාට ෂර්ට් එකක් ඇඳන්. ඔය තම උන්නාසලා ඇදලා අද්දිග. වේදිකාවට නැගින්නාම මම නායක හැටියට මම ඒක ඔහුට කතා කරලා කිව්වා. නැගින්න ඉස්සෙල්ලා අපි පල්ලෑ හිටියා. ඔබතුමා ඔය ෂර්ට් එක නම් වේදිකාවට එන්න එපා. අපි තීරණයක් ගත්තා. ටී-ෂර්ට් එකක් ඉල්ල ගන්න. එතකොට එයා කිව්වා මගේ අනන්‍යතාවය තමයි සුදු ෂර්ට් එක කිව්වා. මම කිව්වා ඔබතුමාට වේදිකාවේදී එන්නේ පක්ෂ අනන්‍යතාවය මිසක් අපේ පුද්ගලික අනන්‍යතාවයක් නෙවෙයි. ඔබතුමාට කතාවකුත් මම දාලා තියෙනවා. ඒකින්ද කරුණා කළා මම ටී-ෂර්ට් එකක් ඉල්ල දෙන්නම් කයෙන් හරි. ඒක ඉල්ලගෙන නැගින්න. ඔබ ඔය ස්වරයෙන්මද කතා කළේ? ඔව්. නතුයේ වෙන කොහම කතා කරන්නේ? නායකත්වයේ රැඩිකල් කියලා දැනුණද උන්ට? ඒ උහුට එහෙම දැනුණා නම් මට කරන් දෙයක් නැහැ. ඊට පස්සේ ඔහු මාරු කරලා ඉඳගෙන ඉල කතා කරා. ඊට පස්සේ ජනාධිපතිවරණයට පස්සේ ඔහු පෝස්ටර් ගහන්න පටන් ගත්තා. පක්ෂේ නම නැහැ, පක්ෂ සලකුණ නැහැ, නිල් පාටින් ගහනවා. කිදල් පිටිය කොළඹින් කියලා.
ඒකට මහාචාන්දේට නාම යෝජනා කැඳවලත් නැහැ. අපි ඒකයන් ප්‍රශ්න කරා. ලේකම් මට වාර්තා කරා. ලේකම්මයි කතා කරේ මම කතා කරෙත් නැහැ. ඒකට එයා උත්තර දීලා තිබුණා නිල් පාටින් ගෙහුවම ලාබයි. ඒකයි නිල් පාටින් ගහන්නේ. පස්සේ ඒ පෝස්ටරේම කට් අවුට් ගැහුවා ලොකුවට. ඒත් නිල් පාටින්. ඒ උත්තරේම දුන්නා. ඔබ කියන්නේ ඒ පෝස්ටරේ සහ කට් අවුට් වල නිල් පාට ඇතුලේ සල්ලි හැංගිලා තිබ්බ කියලාද? සල්ලි හැංගිලා තිබ්බ කියලා දුන්නා. මම ඒ කාලේ අපට ආරංචි වුණා මෙයා චන්ද්‍රිකාවේ තිනිය හම්බෙන්න ගිහිල්ලා අවසර ඉල්ලුවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්න කියලා. ඒ පාරේ එයා ගිහිල්ලා චම්පික රණවක මහත්තයත් හම්බෙලා තිබුණා. එයාගෙනුත් ඉල්ලලා තිබුණා ඉල්ලීමක් කළා තුන එතෙන්ට ගන්න කියලා. මෙයා මේ ඔක්කොම තනියම කරනවා. ගේ පාර අන්තිමට අපි යාට කැඳෙව්වම මේව ගැන සාකච්ඡා කරන්න. එකසක් කාර්යාලේ මමයි ලේකම්හි සභාපති බලාගෙන ඉන්නවා මෙයා එනකන්. අපි තුන්දෙනා මුල ගෑයි ලහන්න ඇයි මෙහෙම කරන්නේ. විනාඩි 10ක් තියෙද්දි SMS එකක් කියවනවා අද එන්න බෑ වෙන දිනයක් දෙන්න කියලා. විනේ කියන දේවලුත් තියෙන්න එපයි. මට එක එකයි හරහා පණිවිඩ එවනවා එයා නියෝජ්‍ය නායකයා කරන්න කියලා පක්ෂේ. පක්ෂර සම්බන්ධ කරගන්නකොට ඔවුන්ගේ විනය ගැන හිතන්න නැතුණා නේද ඔයිට වඩා? අපි ඉතින් එයා ආවේ සිරස මාධ්‍ය වැඩ කර කර හිටපු එක්කෙනෙක්. එතන ඒ පක්ෂේ තුන්දෙනෙක් ගියා. ඒ මාධ්‍යෙන් තුන්දෙනේ පක්ෂ තුනකට ගියා. ඒ පක්ෂේ මාධ්‍ය ප්‍රධානියත් මම හොඳට අඳුරනවා. මගේ හිතවතෙක්. ඒ මාධ්‍යත් එක්ක අපේ ගොඩාක් සම්බන්ධ තිබුණා හැමදාම. එතකොට ඒ මාධ්‍ය හිටපු එක්කෙනෙක් එහෙම වෙනකොට අපි හිතුවා ඉතින් එයා මේ මාධ්‍ය ගෞරවයත් රැකගෙන අපි එක්ක ඉඳී කියලා. ඉදිරි කාරණා ගැන සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණය 2005 අපි පැත්තකින් තියමු. ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණ මේ සියල්ලත්ම පැත්තකින් තියමු. ඒත් සමගින්ම අවසාන වෙච්ච මහමැතිවරණයත් පැත්තකින් තියමු. ඉස්සරහට එන්නේ පළාත් පාලන මැතිවරණය. ඔබේ පක්ෂයේ සූදානම මොකක්ද? අපි දැනට අපේ සංවිධායකවරු, දිස්ත්‍රික් නායකයින්, මන්ත්‍රීවරු ඔවුන්ගේ බිම් මට්ටමේ අයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. මොකද ඔවුන්ගේ අනුගාමිකයින් බිම් මට්ටමේ අයගේ ඉල්ලීමක් තියෙනවා ඒගොල්ලන්ට ඉල්ලන්න ඕනේ කියලා. එතෙන්දී ප්‍රශ්නයක් මතුවෙනවා. අපි සංධානගත වුණොත් ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියන එක නැවත. ඔවුන්ගේ බලාපොරොත්තු තියෙනවා, ඔවුන්ගේ සිතුම් පැතුම් තියෙනවා, ඔවුන් කැමති ඔවුන්ගේ මට්ටමේ දේශපාලනය කරන්න. ඒකෙන්ද අපි තාමත් ඒ ගැන අධ්‍යයනයක් කරමින් යනවා. ලබන මාසේ පුරාටම අපි සැලසුම් කරලා තියෙනවා. මම යනවා සියලුම දිස්ත්‍රික්කවලට. මේ අනුගාමිකයන් සියලු දෙනාම හම්බ වෙනවා. අපි දවස් දෙකක් දිස්ත්‍රික්කෙක ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට ඒගොල්ලන්ගේ අදහස් විමසලා අපි තීරණයක් කරනවා මොකද්ද කරන්න ඕනේ. ඒ කියන්නේ තවදුරටත් දීර්ඝ කාලීන දේශපාලනය තමයි ඔබේ අරමුණ. අනිවාර්යයෙන්. සුදේ සරත් වංශක මහත්මයා, දැන් මේ 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 දේශපාලන සාකච්ඡාවේ මුලින්දම අපිට නිරීක්ෂණය වෙන දෙයක් තමයි ඔබ මේ රාජපක්ෂවරු ගැන කතා කරනකොට බොහොම ආවේගශීලී. එක මොහොතක ඔවුන් ඔබට සැලකපු විදිහ ගැන කියනකොට ඔබ බොහොම හැඟීම් බර වුණා. දැන් දේශපාලනයේ අර ලිබරල් කියමනක් තියෙනවනේ, මේ සතුරුත් නැහැ මිතුරුත් නැහැ දේශපාලනයට කියලා. සමහර දේශපාලන ව්‍යාපාර තමන්ගේ සගයන් දසදහස් ගණන් මරපු පක්ෂවල පක්ෂත් එක්ක එකඟතාවයෙන් වැඩ කරනවා අපි දන්නවා. දේශපාලනයේ දකි බලනකොට පේනවා. ඉතින් ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සරත් ෆොන්සේකා නිකන් හැංගීම් එක්ක දේශපාලනය පටලගෙන කියලා වගේ ගතියක් තියෙනව නේද? නෑ, මම කියන්නේ එහෙමයි. රාජපක්ෂවරු රටේ නීතිය කැඩුවා. දේපළ හොරකම් කරා, වංචා කරා, සුදුයන් සංස්කෘතිය, මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණා. අපෙන් පලි අරගෙන අපි හිරගෙවල දැම්ම බොරුවට, බොරු චෝදනා දාලා, වැරදි නොකරපු අයට දඬුවම් කරා. ඒවට ඒගොල්ලෝ වග කියන්න ඕන. මේ රටේ නීතිය ඉදිරියට ඒගොල්ලෝ එන්න ඕනේ ඒවට. ඒක මම මේ පුද්ගලික දම්මට යත් එක්ක තරහක් නෑ. අපි දෙන්න එකතු වෙලා කොහරි වාඩි වෙලා පොඩි පාටියක් දාලා දෙන්න කොහමරි විස්කි බෝතලයක් කරි බීලම එහෙම විසඳන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. වැරදි කරාම ඒවට රටේ ඕන කෙනෙක් මම කරා නම් මං උනත් නීතිය හමුවට යන්න ඕනේ. ඊට පස්සේ එයත් එක්ක එකට මම දේශපාලනය කරන්න නම් ආපහු පුද්ගලික ගනුදෙනු මම කැමති නෑ. මොකද මම දන්නවා ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැති මිනිස්සු කියලා මගේ හද සාක්ෂිය මට කියනවා. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරලා තියනානේ. මේ පහුගිය ඡන්දෙත් ඔප්පු කරානේ. නැවතෙන්නේ හැදුවා. ඊටාම නිර්ලජ්ජිත විදියට දැන් පාර්ලිමේන්තුවේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්, හිටපු අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රී කෙනෙක් හැටියට වාඩි වෙලා ඉන්නේ ඇයි? රටට ආදරේ හින්දාද?
වෙනත් බලාපොරොත්තු තියාගෙන වෙනත් දේවල් අරමුණු කරගෙන නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පන්නලා ඔහුගෙන් පන්නලා ඔහුගෙන් පලි අරගෙන නැවත අර ඒගොල්ලන්ට හිටව පිරිවර හදාගෙන කල්ලි හදාගෙන නැවත එපහුගේ ජීවිතය ගෙනියන්න. ඒතකොට එහෙම වැඩ කරන කෙනෙක් එක්ක මං කොහමද කියලා නිකන් මන්ද බුද්ධිගෙක් වගේ ආපහු කරටත් දාගෙන ඉවරලා එකට ඔක්කොම අමතක කරමු කියලා ඉන්නේ. එහෙම ඉන්න බෑ. දේශපාලන මතවල ගැටීම් තියුණා නම් ඒව විසඳ ගන්න පුළුවන්. නමුත් දුෂ්චරිතයක් මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහා දාමරිකයෙක් කියලා අපි දන්නවා නම් මගේ හද සාක්ෂිය මට කියනවා නම් මට ඒව නොකිය ගොළුෙක් වගේ ඉන්න ඕනෙත් නැහැනේ කියන්න අවශ්‍යතාවෙන් වැඩි මං කිව්වා. දේශපාලන වේදිකාවේදී කිව්වා ඇයි මෙයා පෙන්නනවා රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා රූපවාහිනියලින් සංවේදී පුරුෂයෙක් මල්වට්ටිත් එක්ක ඉන්නවා බණ අහනවා දරුවෝ ඉබිනවා වැරදි චිත්‍රයක් එයාගේව මැව්වා. ඒ වැරදි චිත්‍රය නිවැරදි කරන් තමයි අපි කතා කරේ. නැතුව එයාට මඩ ගහන්න පලි ගන්න නෙමෙයි ජනතාව දැනුවත් කරන්න. ඉතින් අපි ඒක කරා. ඒක කරන්න උත්සාහ කරා. එදත් උත්සාහ කරා අදත් උත්සාහ කරනවා. ජනතාව ඒක තේරුම් ගන්න නැහැ තාම. ඒකනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිවරක් තාමත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එළවලා අර ඔක්කොම වැරදි කර පුද්ගලයා ගේන්න හදන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ ජනතාව දැනුවත් කරන්න ඕන. වැරදි කරන අය ම්ලේච්ඡ පාලනයක් ගෙනියවපු අය ඒකාධිපති මානසිකත්වයේ ඉන්න අයට මේ රට ආපහු යන්න දෙන්න ඉඩ දෙන්න බෑ. ඒක හන්දයි අපි එහෙම වැඩ කරන්නේ. නැත්නම් එයාගේ මේ වැරදි ඔක්කොම හැදුනොත් නම් දෙයියන්ගේ පීඨයෙන් අපට ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපි සාකච්ඡාව අවසන් කළ යුතුයි. අවසාන වශයෙන් රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා හැටියට ඔබට කියන්න තියෙන පණිවිඩය. අපි ගිය මැතිවරණයේදී අපි තේමා කරගත්ත කරුණු දෙකක් තිබ්බා. අපි කිව්වේ ජනතාවට සංවේදී වෙලා රැවටිලා අනුකම්පා කරලා නෙමෙයි ඡන්දෙ පාවිච්චි කරන්න ඕනේ රට ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න දරුවන්ගේ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න. අවුරුදු 60ක ඉතිහාසය තේරුම් අරගෙන මොකද රටට වුනේ මොනවාද දිවි දේශපාලන පක්ෂ කරේ මොනවාද දේශපාලන දේශපාලනඥය කරේ කියලා තේරුම් අරන් අලුත් තැනකට රට ගෙනියන්න අනිවාර්යෙන් සදාචාරවත් මිනිස්සු කාර්යක්ෂම දක්ෂ අවංක මිනිස්සුන්ට රට බාර දෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න පාට පක්ෂ පස්සේ දුවන්නේ නැතුව කියලා අපි කිව්වේ. මේ රටේ අද කරුමයකට වගේ මේ පක්ෂ මේවා ආගමක් වගේ වෙලා. මම පෙරේද හිටියා එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ සමරුවේ එතෙන්දීත් මට ආපු තේරුම් දෙයක් තමයි දැන් මේ ප්‍රබල පක්ෂ මේ රටේ ජනතාවට ආගමක් අදහනවා වගේ වෙලා. ඒවත් එක්ක ඉන්න එක අබින් කරනවා වගේ. රබින් කයවම කියනවානේ ඒ වගේ. එතකොට රට ගැන හිතන්නේ නැහැ. දරුවන් ගැන අනාගතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේ නැහැ. අරක බදා ගන්නවා ඒ පක්ෂය ඇතුළේ කොච්චර දූෂිත හිටියත් කවන්නේ නැහැ. අකාර්යක්ෂම මිනිස්සු හිටියත් කවන්නේ නැහැ. වාන්චනිකයෝ හිටියත් කවන්නේ නැහැ. ඒක කරන්න එපා කියන තේමාවයි තමයි අපි ගියේ පහුගිය මැතිවරණයේදී. අපි කිව්වා අපටත් ඡන්ද දෙන්න අපි වරුණම් කියලා. අපි පාර්ලිමේන්තු නෑරියක් කවක් නැහැ කියලා අපි හේදිකාවේදී කිව්වා. හැබැයි සුදුස්සොන්ට තැන දෙන්න කියලා. ඒක හන්දයි මැතිවරණයේදී අපි මේ පණිවිඩයක් ගෙනියන්න උත්සාහ කරා මිසක් අපි දන්න අපට ආණ්ඩුව පිටවන්න බෑ කියලා. හැබැයි අපි හිතුව හතර පහ දෙනේ පාර්ලිමේන්තුයයි කියලා. අපිට තිබුණ ඡන්ද අඩු ගානේ පළස්සවායි තිබුණ ඡන්ද ලැබුණොත් හතර පහ දෙනේ ගියයි කියලා ගියා නම් හොඳයි. අපිට පාර්ලිමේන්තුව ඇතුළෙත් අපේ මේ පණිවිඩය මේක තමයි අපේ තේමාව. මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. අනිත් එක අපි කිව්වේ ජනතාව අද මේ රටේ දේශපාලනඥයින්ගේ වහලු බවට පත් වෙලා. දේශපාලනඥයා ගාවට යෑම රැකියාවක් ඉල්ලගෙන යෑම දරුවෙක් පාසලට දාගන්න ඕන වෙලාවක යාගේ පිහිට ගැනීම ව්‍යාපාරයක් කරගන්න ඉඩමක් ගන්න ඕන නම් ණය මුදලක් ගන්න ඕන නම් ආයෝජන මණ්ඩලයට යන්න ඕන නම් දේශපාලනඥයාගේ පස්සෙන් යෑම ජනතාව පුරුද්දක් කරගෙන ලෝකෙ දියුණු රටවල එහෙම වෙන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ පිහිට නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් වෙන්නේ කාටවත් අතපාර නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කාටවත් හිස නමන්න නැතුව නමස්කාර කරන්න නැතුව අපි මෙතනට යමු කියන පණිවිඩයයි අපි කිව්වේ. ජනතාව ඒක පිළිගත්තේ නැහැ. නැවතත් ඒ වරදම කරා. ඒකාන්ත ඡන්ද ප්‍රතිපලය කියලා දවස් දෙකක් විතර යනකම් මට නිින්ද ගියෙත් නැහැ. ඇත්තම කියනවනේ. අපි කම්පා වුණා. අපි ඊටාම කනගාටුවෙන් හිටියේ. අපි කියපු දේ මෙච්චර මාන්සි වුණා. මුදල් වියදම් කරා. අපේ ශ්‍රමය, කාලය ඒව සත පහක්වත් ප්‍රයෝජනයක් වුණ නැහැ කියන දේ නිසා අපි කම්පාවටපත් වුණා. අපි අනේ අනේ ඇත්ත වශයෙන්ම විශාල කනගාටුවක් හිටියේ. ඒ ඇරෙන පාර්ලිමේන්තු නොයෑම ගැන කනගාටුවක් නැහැ. ඒකට යන්න තිබුණා නම් අපිට ලේසියම මාර්ගය තිබුණා. සන්දානගත වෙනවා. මුදල් වියදම් කරන්න වෙන්නේ නැහැ. කාලය ඔච්චර වියදම් කරන්න ඕනෙත් නැහැ. රට පුරා දුවන්න ඕනෙත් නැහැ.
අනිවාර්යයෙන්ම යන්නත් තිබුණා, අනිවාර්යයෙන් ප්‍රබල ඇමති කෙනෙක් වෙන්නත් තිබ්බා. නමුත් අපි කරේ ජනතාව වෙනුවෙන් කර යුතු දේ සත්භාවයෙන් කරා. ඒක ජනතාව නොතේරුම් ගැනීම ගැන අපි අදටත් කම්පා වෙනවා. මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ මේ රටේ ජනතාව ඕක තේරුම් ගත්තේ නැත්නම්. ජනතාවට ගොඩ වෙන්න ඕන නම්, රට ඉදිරියට යන්න ඕන නම්, දරුවන්ගේ අනාගතේ ගොඩ නැගෙන්න ඕන නම්, ලෝකෙ දියුණු රටවල් එක්ක අපි ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් මේ රටේ ජනතාව ඕක තේරුම් ගන්න ඕන. අපි මාධ්‍යනු ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, පුළුවන් නම් රට වෙනුවෙන් හිතලා මේ පණිවිඩය ජනතාවට දෙන්න, ජනතාව දැනුවත් කරන්න. නැත්නම් තමුන්නාන්සේලාත් තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතනින් වුණත් රටට දිය යුතු දේ දුන්නා කියලා අපි පිළිගන්නේ. අපි ඒක තමයි ජනතාවට දෙන්න තියෙන පණිවිඩය. හොඳයි, බොහොම ස්තුතියි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මනි අද අපත් සමගින් මේ සාකච්ඡාවට එකතු වුණාට. අප නැවත හමුවන බලාපොරොත්තු වෙන්න ඔබතුමාට සමු දෙනවා. සුබ රාත්‍රියක්. ඒ වගේම හිතවතුනේ අප ඔබට ආරාධනා කරන බ්‍රහස්පතින්දා රාත්‍රියේ බලය සමගින්, ඒ වගේම ලබන සඳ රාත්‍රියේ නැවත සලකුණ සමගින් එක්වන්නට රැඳී සිටියට ඔබටත් ස්තුතියි.